Mang Padangan. Padangan. Then, ayat Polon Narui, Anuradhapura Ampari Mandakalapuwe, Trikunamalle me gewalwala midullulu hadunu maha rosa kartakolam mangas, e kale api abakapu gas, adawena vita punchi gas bawata patthala kartakolam mang abakanawa. Dina 90 marana kukula dawas 18 marala api kukul mas kanawa. Ara sahena kalayak gihilla aswenna gattu gaswala masa 3 4 aswenna aragena api aswenna bukti widena. Then මේ හැමදේම වෙනස් වෙලා හයිබ්‍රිඩ් වෙලා ඇවිල්ලා සියල්ලම වෙනස් කරලා මිනිසුන්ගේ ජීවිතවලට වෙනසක් කිට්ටු කරලා මොකද්ද සිද්ධ වුනේ අපි කොතෙන්ද වැටුනේ අපි වැටුණ තැන හරිද වැරදි නම් ඒ වැරදි වැරද්ද තුල අපි තාම ජීවත් වෙනවද අපි මේ ගැන දැන්වත් හිතනවද සම්පත්‍ර කියන කාරණේ සරලවම තවදුරටත් අපි කිව්වොත් එහෙම මේ ස්වභාව ධර්මයට විරුද්ධ වීමට අපි ගිය නිසාම ස්වභාව ධර්මයේ විසින්ම අපිට ආපහු දඩුවම් කරමින් පවතිනවාද කියලා ප්‍රශ්නකුත් එනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ අපිට හැම දෙයක්ම දීලා තියෙනවා හරියාකාරව සිද්ධ වෙන්න ඕන විදිහට. හැබැයි අපි ස්වභාව ධර්මයේ වෙනස් කරන්න ගිහිල්ලා තියෙනවා විවිධ විදිහන් වලින්. තාක්ෂණයෙන් අපි බලාපොරොත්තු වෙන අපි රසායනික ද්‍රව්‍යවල මේ හැම දෙයකින්ම වෙනස් කරන්න ගිහිල්ලා තියෙනවා ස්වභාව ධර්මයේ වෙනස් කරන්න ගිය තැන. ස්වභාව ධර්මයේ විසින්ම අපිට දඩුවම් කරනවා. අපි දඬුවම තාමත් විඳින්මින් පවතිනවාද කියලාත් හිතෙනවා. මම දන්නේ ඔබ තීරණය කරන්න. ඔබටත් හිතෙනවා ඇති යම් දෙයක්. ඔබ දරුවමකට ලක් වෙලා ඉන්නවද හැබැයි මේ සියලු දහමට වඩා සෝබා දහම ඉහිලින් තියන කෙනෙක් මතක තියාගමු අපි පටන් ගමු වෙනස අතේ තියෙන හැමදේම මිනිසුන්ගේ ජීවිතේ තියෙනවද? ඇත්තටම ඔබ මැරෙන දවස පවා අතේ ලියවිලා තියෙන බැයිද? අතේ ලියවිලා තියෙන පුළුවන්. තියෙන ප්‍රශ්නේ හරියට අත බලා ගන්න කෙනෙක් ඔබට මුණ නොගැසුණු එක. මුණ ගැහුණා නම් ඒක නා මැරෙන දවස ඔබට කියයිද? මම විශ්වාස කරන්නේ නැහැ. ඔබට කවදාවත් අත බලපු කෙනෙක් මැරෙන දවස කියයි කියලා. අත බලලා මැරෙන දවස කියන්න පුළුවන් වගේම තමයි සමාජ සම්පත් කියන උඟක් කියලාට අපි අර පුංචි කාලේදී මේ අත මිට මුලවන් ඉන්න විදිහින් තමයි අතේ රේඛා හැදෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ අපි මැරෙන දවස උපතත් එක්කම අපි නියම කරගෙන තමයි එන්නේ. ඒ නිසා හරියට ඔන්න ඉපදෙන දවස මැරෙන දවස ජීවිතේ කොහොමද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් එක විදිහක් තමයි මේ. මං පළවෙනින් අහන්නේ මෙන්න මේක. ડોක්ටර් දැන් ලංකාවේ ඔබතුමා බටහිර වෛද්‍යවරයෙක්නේ. සාමාන්‍යයෙන් දේශීය බෙහෙතක්වත් බටහිර වෛද්‍යවරයෙක් අනුමත කරන්නේ නැහැ. එහෙවු රටේ එහෙවු බටහිර කරණය තුළ ඔබතුමා ඇයි මේ පෙරදිග ඥානයක් පස්සේ යන්නේ? ඇත්ත වශයෙන්ම මම දකිනවා මිනිස් ප්‍රජාවට මිස්මුණු තැනක් තියෙනවා කියලා. දැන් අපි ගත්තොත් එහෙම ආයුර්වේදය නැතිනම් අභිධර්මය ඒ සෑම දෙයක්ම සීයේ සිට තමයි ක්‍රමයෙන් අඩුවෙමින් තමයි පහළට එන්නේ. ජ්‍යොතිෂයත් එහෙමයි. යම් කිසි වඩා දියුණු මතවාදයන් තිබුණු දියුණු බුද්ධිමත් තලයක හිටපු ජීවීන් හිටපු යුගයකදී සොයාගත් දේවල් වඩාත් අඩුවන තලයකින් අපි පහළට අරගෙන එනවා. මෙතෙන්දී අපි ඉතා නිවැරදිව දකින්න ඕනේ මේවා සොයා යුතු ඉතා වැදගත් සිද්ධාන්ත මේවායි තියෙනවායි කියලා ගැඹෙලා. ඒ කියන්නේ මේ බටහිර විද්‍යාව කියන එක මේවා යටපත් කරගෙන දැන් තියෙන්නේ. මම අත් වශයෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වලදී මම ජුඩිෂල් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් වෙලා හිටියා වදපිටියල හොස්පිටල් එකේදී. එතෙන්දී මට කදිම අවස්ථාවක් හම් වුණා පුද්ගලයින්ගේ මරණ සහ ඒගොල්ලන්ගේ අත්සටහන් වල ෆොටෝග්‍රැෆිස් එකතු කරන්න. එතෙන්දී මම පැහැදිලිවම දැකපු දෙයක් තමයි මේ අයගේ අත්සටහන් වල නිශ්චිත වූ සාධක තියෙනවා අකල් මරණයක් සඳහා කියන එක. ඒක ප්‍රැක්ටිකලි දැක්කා. ප්‍රැක්ටිකලි ඒක දැකලා ඒ තුල දිගටම ගවේෂණ කටයුතු කිරීමේදී
පැහැදිලි වුණා ඉතා පැහැදිලිවම ඩොක්ටර්ස්ලා නැත්තම් අපි හිතමු ඉවරලා බටහිර වෛද්‍ය විද්‍යාව විද්‍යාවේ දරුවෝ ඒ හා සම්බන්ධව සොයාගෙන යන පාත්වේ එකට අමතරව අපි සොයා නුගත්තු අංශයක් සම්පූර්ණයෙන්ම තියෙනවා කියලා. ඒතර ඒ ඔස්සේ කරපු ගවේෂණයේ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. ලෙඩක් වුණාම ඒ ලෙඩේට වෛද්‍යවරයා දෙන බෙහෙත සමාන වෙන්න පුළුවන්. හැබැයි ඩොක්ටර් සිරිවර්ධන ඒ මිනිස්සුන්ට හැදෙන ලෙඩේට ඒ මිනිස්සුන්ගේ ස්වභාවය අනුව වෛද්‍යවරයා තීරණය කරන්නේ මෙයාට දෙන්න ඕනේ මේ මාත්‍රාව මේ විදිහට කියලා. හැබැයි ඔබතුමා ඔය කියන කාරණේ ඔබතුමා පරීක්ෂා කරා නම් ඇතැම් වෙලාවට කරන ප්‍රතිකාරය පවා මිනිස්සුන්ට අනුව කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඉතා පැහැදිලිව. ඒ නිසා තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් කියන්නේ a physician who doesn't know astrology is a fool කියලා. වෛද්‍යවරයෙක් astrology දන්නේ නැත්නම් ඔහු මෝඩයෙක් කියලා තමයි හිපොක්‍රටිස් කියන්නේ. ඉතා පැහැදිලිවම හිපොක්‍රටිස් දැනගෙන හිටියා ප්‍රතිකර්මයේ සහ ප්‍රතිකර්මයේ ශරීරයේ බාර ගැනීම අතරේ තියෙනවා යම් කිසි දෙයක්. ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට ඒකේ අතුරුඵල සකස් නොවුනොත් එකම ඔපරේෂන් එකේ සමහරු මිය යනවා සමහරු මිය යන්නේ නැහැ. ඔබතුමා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා. ඔබතුමා හස්ත රේඛා ඉගෙන ගන්න කොයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලාද? අධ්‍යක්ෂීම් සහ ගවේෂණයේ ඔස්සේ. හරි. ඒ ඇති. ඔබතුමා මොනවද අධ්‍යක්ෂීම් සඳහා හස්ත රේඛා ඉගෙන ගන්න පාවිච්චි කරේ? හස්ත රේඛා ඉගෙන ගන්න පාවිච්චි කළ යුතුයි පැහැදිලිවම අනිත් අයගේ අත්සටහන් අනිත් අයගේ ජීවන ප්‍රවෘත්තිය පිළිබඳ දැනීම ඒගොල්ලන්ගේ ජීවන ප්‍රවෘත්තියේ ඇතිවන අත්දැකීම් ඒවා අත්වල ගබඩාවී තියෙන ආකාරය පිළිබඳ සොයා යෑම ඊගාවට මිය ගිය වුන් පිළිබඳව අපි හිතමු එල්ලා මැරෙන අය ගේමෝ හැටියට ඉන්නකොට මට අනිවාර්යෙන් අවස්ථාව හම්බ වෙනවා ඒසුන්ගේ අත්සටහන් පරීක්ෂා කරන්න. අපි හිතමු එල්ලි මිය ගිය අයගේ පස් දිනෙකුගේ අත්වල තියෙනවා කියලා නිශ්චිත ලකුණක් සම්පත් නිශ්චිත ලකුණක් තියෙනවා නම් අපි 6 වෙනි පුද්ගලයෙකුගේ ඒ ලකුණ දකිනවා නම් මැරෙන්න ඉඩකඩක් තියෙනවා මෙයා කියන සැකය අපි ගත යුතුයි. මේක එහෙම් පිටින්ම බුද්ධිමය ගවේෂණයක් මිසක කිසිම ආකාරයක මෙතන ගුප්ත ශාස්ත්‍රමය ස්වභාවයක් නැහැ. මේ සම්පත් හරිය නිවිල නේද ඉන්නේ කියන්නේ අර නිවිලනේ සාමාන්‍ය කතාවට කියන්නේ අස්ස කුලප්පුව කියන එක ඔයාට නැහැ නේද? මගේ අස්ස කුලප්පුව ඔයා දැකලා නැහැ. ඔයා දැක්කොත් ඔයාම කියන්නෙත් නැහැ. මිනිස්සුන්ට අස්ස කුලප්පුව නැද්දනේ? මිනිස්සු සමහර වෙලාවට මිනිස්සුන්ට ඇති වෙන අස්ස කුලප්පුව කියලා නිම කරන්නත් බෑ. ඒ අස්ස කුලප්පුවට ඇති වෙන ආවේගය පාලනය කරගන්නත් බෑ. කොහොම හරි ඔබ කිව්වේ අස්ස කුලප්පුව ගැනනේ. ඒ නිසා අපි වැඩි අස්ස කුලප්පුව ගැන කියන්න ඕනේ නැහැ. අස්ස කුලප්පුව තියෙන තැනකටම ගිහිල්ලා අස්ස කුලප්පුව මොකද්ද කියන්නේ? මොකද්ද කියලා බලන්න පුළුවන්. සෑ පැල්ල ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ කියලා කතාවක් තියෙනවා. අහලා තියෙනවද? අපි මේ ඉන්නේ ඉස්තාලේ වහන තැනක නෙමෙයි. ලංකාවේ තියෙන විශාලතම අශ්ව අභිජනන මධ්‍යස්ථානය පල්ලේ කැලේ. මේ ඉන්නේ රයිෆල්. රයිෆල් ඇත්තටම ලංකාවට එන්නේ කොහොමද? ලංකාවේ බිහි වෙන්නේ කොහොමද? ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද? මේ කතාව හරිම රසවත්. මේ කාරණා පිළිබඳව හොයාගෙන අපි ආවා පල්ලේ කැලේ රයිෆල් බලකා මූලස්ථානයට. අපි බලාපොරොත්තු වෙනවා අශ්වයාගේ මුකවාඩමේ ඉඳලා ලාඩම දක්වා කතා කරන්න. පලි සමෘදුංග මහත්තයා, දැන් අපි ඉන්නේ මේ ඉන්නේ රයිෆල්. හොඳේ මේ රයිෆල් මේ ඉන්නේ. මේ තමයි ඉතින් මේ කණ්ඩායමේ හරි කඩවසම් ජව සම්පන්න අශ්වයා. හොඳ නාඹර කොල්ලෙක්. පලි මහත්තයා, මෑර වයස ගියා කිදර වෙනවද? අවුරුදු 4යි. 4.5ක් විතර. අවුරුදු 4.5ක් විතර. හරි. අපි මෙහෙම කරමුකෝ. අපි පටන් ගමු ලංකාවේ ජීවත් වෙන අශ්ව ප්‍රභේදවල ඉඳලා පටන් ගමු. ලංකාවේ කොයි කොයි අශ්වද? ලංකාවේ අශ්ව කියලා කොටසක් ඉන්නවද? ලංකාවේ අශ්ව කියලා කොටසක් නැහැ. ලංකාවේ ඉන්න අශ්ව ඔක්කොම පිටරටින් ගෙන අපි වුන්. නමුත් ලංකාවේ බෝච් අශ්ව ඉන්නවා. ඩෙල්ෆ් වල ඉන්නේ? ඩෙල්ෆ් වල ඉන්නේත් 1815 විතර සුදු මහත්තයෙක් ගෙනල්ලා අශ්ව බෝ කරපු වගක් එක. හොඳ. ඉන්පස්සේ අශ්ව නඩත්තු නොකරපු නිසා, තලයේ ඇතුලේ බෝ වුණ නිසා, කෑම නැති නිසා ඒ අස්පියා හීන වෙලා දැන් පෝණියක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අස්පෙක් පෝණියක් කරන්නත් පුළුවන්, පෝණියක් අස්පෙක් කරන්නත් පුළුවන්. මොකද දෙගොල්ලම එක කුලේ.
Hari itu mihe mau katakan mihe kerana mihe kerana ni poniek poniek mana we? Itu usah satu mangkina we. Itu usah satu aspek kerana langkah untuk galapin aspek. Ikan niem aspek kerana loki nasional untuk galapin. Loki nasional untuk galapin langkah untuk galapin. Oh. Langkah we pasumbir galapin. Langkah we desa kita itu parisa kita. Parampara hatagin dan balapur itu na itu ten. Hari. Paling demat ya. Dan mangai wisalat tapi loki aswa prabedane aswa kul. Hemat ini ane ikan prabed jaman. Warga. Itu re evi diri kita hamu warga koi koi kita tawal dan apitik ane pelang Amerikaan aswa warga kela. Evi diri hemat kita tapi mang. Mihemai. Loki paranmaspe Arabia aspe. Ya Arabia ta loki paranmaspe inne. Arabia aspe suddo genila tama ikatik rata galapina. I Arabia Atik waram udah ikat di awas setaya anu aspe hada agar dan tarobit kena aspe a England tin tama Islam tarobit aspe headway. Eke adita alam Arabi aspe. Hende tu. Iting itu kote nausi lanti aspe a hunga kuisa alai. Ini mesti sudah lukui yar lukui angkatin aspe awas shay. American karya angkat lukui yar lukui angkatin aspe awas shay. Iti eva ge tama I rata galapena aspe ikat di hada agar ta. Mie jangan minaskar lah, kaya minaskar lah. Namut mie awam be Arabi aspe. Itu kotor. Dan langkah apa yang unat api, betul mak mandan. Mee A P liban tu, saya jamki sehat dari mak kerja tiada kila. Iti hasil kat tu, tema api yang kau dengan loko asup provide kena kata kiri. Api rata asyik hitian neti unat. Kena pita mak kira neti unat. Di ini murti katayam nirman, guru nirman, mewah kita asyik hati. Ikan terang ni, saya mula dengan guru kita mula jilo. Muka daswa, ali, okum tiba ni agi sena. Asyik apa balik kila? Belus mana kita ni agi? Hendamah asuruh kita ni. Belus mana? Hende itu. Iti ek mandalat termin nang langka we abin ko aspetin ne. Hari itu. Ekalnya Arabi karya orang Lanka orang Melayan keran deh. Bidang sambatta. Anhari. Ti mihing api alih mutmainik dun na. Ekatia aspio ginawa. Apa ekatia ginawa aspio bukan pun aspio nebe. Macam ekatia Melayan South tu orang. Iti ekatia ginawa bukan beri aspio mandana tarming. E aspio tama Lanka Islam awe. Iet Arabi aspio. Hari. Deng metana sidda benny. Deng loke inna bidang aspio prabed. Deng metana metana inna aspio mona mona rata wal aspio prabed. Nanti mona mona aspio prabed oleh ekatudut kerlati ini metana. Oh, makai darshan hati orang ini. Ia darshan tulah tama mau urdusir kali ini rifle koi kita awi. Rifle koi ke aradan aradinaok mat. Ekdas namsi anuna me. Itu kotre manggina awi samaning usas bercet satu. Ponyono we itu yang satu. Anda enggak kena. Using adu, ini impas mandiam ada hatu ini perampera atau hilat ina urut wisat tulah, dem mama hands pahalui, hand ya kaya ni meh mana anggal hatrak, meh hands pahalui aspio, dem bihi kerana patangan tiin, dem meseri boleh satu petau ukma hands pahalu itu ikhlas mak balapur tu tiin wa, umge demau pio hands dahatuna dahatur penla tiin ni, insa petau hands pahalu panin doane, iti eva kita mah piorin piorin ginawe, antimeter Mama hands pahlu amarak dasyak menekan, ia satah gino. Itu retam magi lakke sampurna winne, magi darshinak sampurna winne itni. Apa yang dikewe? Sumati pahala perera mahatyaat. Itu mai ting kewuat itu bayi lawak matama. Anai ban kewe? Aiy. Rehan, api podi Kata awak adalagam, muka tu kata awak tu daksi ani. Insa poli dia kapi kata agam. Baiklah, vali sejarah ana manang. Eba bang kata kerla, tiwe lapik tiwe. Sumati palaie, benda katma kata awak ini meka. Jiwite itu kata awak pamanak lebena sammane ubat pasuki dawsa kelebuna. Mata hari benda katte kata awak. Podak kian nengen. Eka me, khususnya me, wisudjaya achari horu. Eba ge mandali, eba ge bohvidwat mandali ag torla langkai me. Kawasan itu kita dah dengen kita dengan apa? Ia tiap wayu urut katir tu mereka dengen ni. Karena langkah itu hendak lukus evya kerela, jiwite ekorak piden sammanya kek. Makanya mesra itu mat wasan oleh puna asparsaniya sammanolle, sangeetan sing mat sammanya kampuna. Eka bhuma gauroniya sammanya, mudal tayagip samaga gauroni sammanya. Jadi mang ekor santoso dengen apa? Mereka dah bayar kalau apa, mereka ikhennya kau tu, mereka muluk kalau visi, mereka bayar kalau apa, ada rekan. Atau itu nasi yang mana dengar lebih tu saman ekar mage ekaran. Rehan, apit satu orang ekar he itu thamai, wenasa mandiri ekta apu kalak karuik, warak, dewarak, tebarak apu kalak karuik. Iting mehu kalak karuan tu, swadin ropa ini sebe me mandiri kawatat piurutai. Eveni kalak karuan saman ekar nuakin ota, apit swadin ropa ini sebe hati ekar samaste me hati ekar, apit mahapudma santos ekar padera. Apit hamu bayi lek, ay pramad. Alai.
වෙනස් වෙන ලෝකෙ වෙනස් නොවි හිටින්න වෙනස බලන්න ඔබේ මනස හදන්න දැන් වෙනස හදන්න ඔබේ මනස වඩන්න වෙනස තුලින් වෙනස් නොවි මේක අහන්න මනස යොමන්න ඔබ නිවසට එන්න වෙනස බලන්න අවසට තේක බොන්න නිවස එන්න අවසට තේක බොන්න Apai manasata honda amurthayak den laba denna Navanavathaven navadeval danaganna Navathaven navalowakata navade dakinna Navadeval wenasa tulin manasata ganna Aadarayen me gena dan sitala balala Roopa vaahiniya langa inna punchi putala Roopa raahiniya langa inna punchi putala අපේ පයිල කලාවත් එකතු කරගෙන ඔන්න රසගුලාව කැඳවන්න වෙනස බලන්න මේ රසගුලාව ඔබ කැඳන වෙනස බලන්න අපේ පයිල කලාවත් එකතු කරගෙන ඔන්න නැනස යතල මේ ගැන දැන් හොඳට හිතන්න වෙනස කරන සම්පත් ගැන හොඳට බලන්න වෙනස යොමන සම්පත් ගැන හොඳට බලන්න යොදලා මේ ගැන දැන් හොඳට හිතන්න හැබැයි වෙනස් නොවන මනසක් ඇත මිනිසට ඔන්න හනස්සක් වගේ එපාය ඉරා දමන්න හනස්සක් වගේ එපාය ඉරා දමන්න වෙනස් නොවන වෙනසක් ඇති මනසක් දකින ඔය සම්පත් එක්කම ඉන්න රයන් මල්ලිට කරන වැඩේ හරියට ඔබ කරලා දෙන්න Karena wede hariyata obala karala denna sampath ekkama inna warayan mallita ape swadhine maha janathawata dan denna rasagulawa mekai obe nivasata gena rasagulawa mekai obe nivasata gena oba hemadamath ekathu wenna wenasa balanna dassakamata kiyena mewa ahagena Hari rasa naire obalane wenasa balanne Hari rasa naire rahayata wenasa balanne Dasa kamata kiyana mewa agena inne Me hama deyak ekkama jeevath wenawa kiyana ekane maha satana ne Me jeevath wena satana athule oba obata jeevithaya dinanna puluwan obe jeevithaye paradinna puluwan Mokada karanne eka dahive apita wirama හතර දෙනෙක් එක ගමනක් ගියා. ඒ ගමනේදී පුංචි මල්ලි කෙනෙකුත් ගියා. මේ මල්ලි ගමන යන අතරේ විවිධ ප්‍රශ්න අහනවා රයන්. ඒ ප්‍රශ්න අහනකොට මේ එක්කෙනෙක් කිව්ලු ඇති මල්ලේ ඔය ඇහුවා කියලා. එහම ඔය අහලා තියෙනවද එහෙම කතාවක්? නෑ කියාගෙන අහලා නෑ මම. ඔය අහලා කල්පනා කර හැබැයි මල්ලි මම වගේ මල්ලි කෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මේ මල්ලි හැබැයි මෝඩ මල්ලි කෙනෙක්. ආ මම මෝඩයිද කියන එක තීරණය කරන්නේ ඔයා. නෑ මට තීරණය කරන්න බෑ. හරි හරි. ඒ කතා කියන්න ඕනේ මෙතරව කියන්න හොඳ දැනක් නෙමෙයි මිනිස්සු සංචාරවල වල මිනිස්සු යෙදෙනවා ඒ කියන්නේ අපි හැමදාම යන්නේ හැමදාම යන තැන් වලටනේ අවුරුද්දේ තුන් සැරයක් ගියත් පස් සැරයක් ගියත් දහ සැරයක් ගියත් යන්නේ හැමදාම එතෙන්නම ඇත්තටම හිතෙන්නේ නැද්ද නොගියපු තැනකට යන්න එහෙම හිතිලම නැද්ද යනව නම් හොඳම තැනක් කුදිර මලේ කණ්ඩායම තලෙයි මන්නාරම් යන ගමන් මේ නතර වෙන්නේ අපේ ශිෂ්ටාචාරය එහෙම නැත්නම් අපේ ජනාමාස ආරම්භ වුණායයි කියන
අපේ පරම්පරාවේ ඒක ඇත්තනම් අපේ පරම්පරාවේ විජේ කුමාරයා ඇතුළු පිරිස ගොඩ බැහැපු තැනට තම්බපන්නිය එහෙම නැත්නම් කුදිරමලේ එහෙම නැත්නම් තවත් විදිහට කියනවා නම් හිප්පොරය මේ වගේ නම් ගණනාවකින් පුරාවෘත ගණනාවක් ඇතුලේ කතා කරන ඓතිහාසික ස්ථානයක මීට කාලයකට කලින් අපි යනවා ක්‍රිස්තු පූර්ව 543 වසරට විජේ කුමාරයා ලංකාවට එනවා 500ක් පිරිසක් එක්ක එහෙම ඇවිල්ලා මේ ප්‍රදේශයේ කපු කටිමින් හිටපු කුවේණිය එක්ක යම් විදිහක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඊට පස්සේ අබුදරුව ලැබිලා ඒ ඔස්සේ අපේ ජනාවාස ඇති වුණා මෙහෙමයි අපි දන්න ඉතිහාසය සහ අපි ඉගෙනගත් ඉතිහාසය අපි ඒ එක පුරාවෘත්තයක් ඒ විදිහට ඔබට කියන්නේ ඒ වගේම ඔබට අහලා ඇති සමහර විට විල්පත්තුව එහෙම නැත්නම් කාලිවිල්ලුව මේ කාලිවිල්ලුව කියන ප්‍රදේශයේ තමයි කුවේණිය ජීවත් වුණා කියලා එවකට සඳහන් වෙන්නේ ඒ වගේම හිප්පොරය කියලා යම් අවස්ථාවකදී මේ ස්ථානය නම් කරන්නේ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ දූතෙක් එහෙම නැත්නම් නියෝජිතෙක් බදු සල්ලි එකතු කරගෙන යන ගමන් මේ මුහුදු ගමන් මාර්ගයේ ඔස්සේ යන ගමන් ඒ ඔහුව ගසාගෙන ඇවිල්ලා ඔහු අවසානයේ නතරු වුණේ මෙතන කියලාත් පුරාවෘත්තයක සඳහන් වෙනවා එනිසා මේ ස්ථානයේ ඓතිහාසිකයි එහෙමනම් අපි ඉන්නේ අපේ પરම්පරාවේ අපි කතා කරන පළමු පුරුක විජේ කුමාරයා පය ගහපු තම්බපන්නිය පැහැදිලිව දර්ශනය වෙන උස් භූමි ප්‍රදේශයක්. ඉතින් ඒ නිසා මුහුදු ගමන් ගිය මිනිස්සුන්ට මෙතන හොඳ සංදිස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ගමන් පහසුව ගමන් විඩාව එහෙම නැත්නම් අන්තර් වෙළඳ කටයුතු සිද්ධ කරන්න මෙතන හොඳ තැනක් විදිහට පාවිච්චි කළා කියලා විශ්වාස කරන්න පුළුවන් විදිහේ භූගෝලීය පසුබිමක් මෙතන තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ඓතිහාසික කතා එක්ක තවත් සොහොන් කොටක් පිළිබඳව සඳහන් වෙනවා අපිට ඒකත් බලන්න පුළුවන්කමක් දෙනවා මේ තම්බපන්නී මෙතනට පය ගහලා අඩි දෙක තුනක් උඩ නගිනකොට තියෙන මේ සොහොන් කොට ඒ නිසා එතනට ගියාට පස්සේ ඒ වෙනත් ආගමික නායකයෙක්ගේ සොහොන් කොටක් මීට අවුරුදු ගානකට කලින් ස්ථාපනය කරපු එකක් අපිට දකින්න අවස්ථාවක් තියෙනවා මේ ඔක්කොම එක තමයි අපි තම්බපන්නියට පය තියන්නේ හුඟක් වෙලාවට මේ මත ගැටුම් පවතින පාර්ශව දෙකක් වුණත් එකතු වුණොත් කරන්න පුළුවන් දේවල් ගැන අපිට හිතා ගන්නවත් බෑ. අපි උදාහරණයක් විදිහට පෙරදිග සහ අපරදිග විදිහට ගන්න දේවල් දෙක හැම වෙලාවෙම අන්ත දෙකක ඉන්නේ. හැබැයි ඒ තැන් දෙක අන්ත දෙක එක තැනකට ආවොත් එහෙම කරන්න පුළුවන් දේවල් ගැන අපිට හිතා ගන්නවත් බෑ. මේ තියෙන උදාහරණ. මැරිච්ච මිනිසුන්ගේ අත් බලන්න හරි පහසුයි ඔබතුමාට. ආයෙ අමුතුවෙන් හොයාගෙන කියලා බලන්න ඕනේ නැහැ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපි ඩෙඩ් බොඩි එකක් කපනකොට කොයි වෙලාවකවත් අත දිහා බලනවට වැඩිය අපි බලයේ යුත්තේ ඇඟිලි සහ නියපොත්. නමුත් මම ඊට අමතරව අල්ලේ රේඛා ගමන් කිරීම පිළිබඳවත් බලනවා. මැරිච්ච මිනිසුන්ගේ අත් වලට අමතරව ඔබතුමා ප්‍රැක්ටිකලි මේක සාක්ෂාත් කරගෙන වෙන මොනවද කරේ? අපිට මේ හිටියා ඉතාමත්ම හොඳ ගුරුවරයෙක් මේ රේඛා ශාස්ත්‍රය පිළිබඳව ඒ තමයි කයිරෝ මැතිතුමා. කයිරෝ මැතිතුමා විසින් ලියපු පොත්පත් රාශියක් තියෙනවා මේ පොත මේ කයිරෝගේ ට්‍රාන්ස්ලේෂන් එකක් අපි මේ ටික ඇහුවේ ඔබතුමාගෙන් ඔබතුමා අපි රටට හඳුන්වා දෙනවා රටට හඳුන්වා දෙනකොට ඔබ අපිව බලනවා බලන ඔබට යම්කිසි විශ්වාසයක් ඇති වෙන්න ඕනේ ඒ විශ්වාසය හරහා ඔබ කිසියම් මිම්මක් තීරණයක් ගන්න ඕනේ ඒ නිසා
ඔබට මෙතුමා කොහොමද මේ හොයාගත්තේ කියන ඒ දිග පළල ඔබට අවශ්‍ය වෙනවා. මේ හා සම්බන්ධයෙන් තව ලෝකයේ තියෙන වෙනත් විෂයන් ශාස්ත්‍ර ඒව බැලුවේ නැද්ද? ඊටාම වැදගත් විෂයක් තමයි අංක විද්‍යාව කියන්නේ. අංක විද්‍යාවේ තියෙන බල සම්පන්නකම අපිට වැඩි හොඳට පාවිච්චි කරන කට්ටියක් තමයි ඇමරිකාවේ NASA ආයතනය. චන්ද්‍ර ගමනේ ගන්නකෝ සම්පත්. චන්ද්‍ර ගමනේ ගත්තාම චන්ද්‍ර ගමනේට යෑම සඳහා ඒගොල්ලෝ තෝරාගත්තු සියලුම දේවල් සඳුහා සම්බන්ධ දේවල් සඳුහා සම්බන්ධ අංක තමයි අංක 2 සහ 7. එතකොට ඒගොල්ලෝ යානිය ඇපොලෝ 11ට එනකන් හිටියේ. 11 කියන්නේ 1+1. ඊගාවට ඇපොලෝ කියන නම වෙනස් කළා. ඇපොලෝ දෙවියන්ගේ නමට වැඩිය නම්බර් එකක් වෙනස් කළා. ෆිගර් එකක් වෙනස් කළා ඉවරලා ඒක හදාගත්ත අංක 2ට. ඊගාවට ගමන යන්න තීරණය කළපු අවුරුද්ද 1969. අපි එකතුව ගත්තොත් එතන එන්නේ 1969 එකතු කළාම නම්බර් 7 ඉයර් එකක් තෝරගත්තා. ඊගාවට යන්න තෝරගත්තු දිනය ජූලි 16. අංක 7න් ජූලි මාසයේ. 7 මාසයේ අංක 7න් මේ ඩේට් එක තෝරගත්තා. ඊගාවට හඳ මත පිට ගොඩ බැස්සීම ගත්තා ජූලි 20ට. ඒ අංක 7 සහ 2. ඊගාවට ඔකල දැකලා ඇති ඉවරලා මේ ගමනට ගියේ මයිකල් කොලින්ස් නීල් ආම්ස්ට්‍රෝං එඩ්වින් ඕල්ටින්. මෙන්න මේ ගගනගාමීන් තුන්දෙනා තමයි ගියේ. එතකොට මේ සඳු බලවත් ටීම් එකක් ගත්තා ඒගොල්ලෝ. සඳු බලවත් අංක ගත්තා. සඳු බලවත් වර්ෂය ගත්තා. සඳු බලවත් විදිහට ඇපොලෝ 11 කියලා මේක ගත්තා. ඒක අරගෙන තමයි ඇපොලෝ 11 දක්වා ආපු ගමන් මාර්ගයට හාත් පසින් වෙනස් ආකාරයකට චන්ද්‍ර ගමනේ වියත් කළා. වියත් කළා ඉතින් නැවතත් ආපසු ඒ සංසිද්ධිය ආපහු එන්නේ නැතුව නැවත හදට යන්න වෙන්නේ. අත බලලා මිනිසුන්ගේ මොනවාද කියන්න පුළුවන්? සියලු දේ. ඉතා වැදගත් වෙන්නේ මිනිසුන්ගේ අතීතයේ පැවසීමයි. මොකද ඒක එයාත් දන්නවා. එතකොට අපි ඒක හොයාගෙන කියනකොට එයා දන්නවා ඉවරලා එයාට එහෙම දෙයක් වුණයි කියලා. දැන් උදාහරණයක් හැටියට අපි ගම්මු 4 13 22 වගේ දවසක උපන් කෙනෙක්. ඒ කියන්නේ අංක 4න් ඉපදුණු අය, අංක 8න් ඉපදුණු අය. අපි ඒගොල්ලන්ගෙන් අහනවා ඉවරලා ඔයා වයස වුරුදු 13ේදී, ඒ කියන්නේ 8 පන්තියේදී. ඔයා වැටිලා ඉවර වෙලා අතක් කැමැටි වුණා නේද කියලා. වුණි මහත්තයා. දැන් මේක අහගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ මේ කතාව අනිවාර්යයෙන් මේ උපන්දිනත් එක්කලා සංසන්දනය කරලා බලන්න ඇති. ඔය අශ්වයෝ ඉන්න තැන හරි අපූරු වැඩක් සිද්ධ වෙන්නේ. දැන් රයන් අශ්වයෝ ලංකාවට විවිධ රටවලින් අරන් එනවනේ. යුරෝප රටවලින් අරන් එනවා, ඕස්ට්‍රේලියාව වගේ නවසීලන්ත වගේ රටවලින් අරන් එනවා. සහ ලෝකේ බොහෝ රටවල ඉන්න අශ්වයෝ මෙහෙට අරන් එනවා. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ ඩෙල්ෆ් දූපතෙත් අර මහා කෙසඟ වෙච්ච කෙට්ටු බොංචි කරල් වගේ අශ්වයෝ සෑහෙන ඩෙල්ෆ් දූපතෙත් ඉන්නවා. දැන් මේ අශ්වයෝ ගෙනල්ලා ලංකාවේ ක්‍රමයට අශ්වයෝ ඒ කියන්නේ අශ්ව පැටව් හදනවා. එතන අභිජනනය කළා, අභිජනනය කරලා හදනවා. ඉතින් මෙතන විද්‍යාවකුත් තියෙනවා, අලුත් දේකුත් තියෙනවා, සහ මේ රටට අවශ්‍යයි නම් අශ්වයෝ යම්කිසි ක්‍රියාවලියකට ඒ අවශ්‍යතාවයට රටේ තියෙන දේශගුණික කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන විදිහට අශ්වයෝ නිර්මාණය කරනවා. ඒ නිසා මෙතන ඇත්තටම ලංකාවේ වටින ස්ථානයක් හැටියට අපිට ඇත්තටම කියන්න පුළුවන්. හරි, අපි රයිෆල් ළඟ තියාගෙන මට කියන්න මෙයා එතකොට ඇමරිකාවේද ජර්මනියේද ඉන්දියාවේද කොහොමද? මෙයාගේ අම්මා තනිකර ඉන්දියන්. ප්‍රේම්ගේ පළවෙනි මෙහි ගහපු පැටිය තමයි රයිෆල්. මෙයාගේ තාත්තා ඉංග්‍රීසි අස්පෙක් තරුබ්‍රිඩ්. ඉතින් මෙයා ඉංග්‍රීසි තරුබ්‍රිඩ් මරවාරි ඉන්දියන් කලවම්. ඉන්දියානු සහ ඉංග්‍රීසි කලවන් කෙනෙක්. ඉන්දියානු කියන්නේ මරවාරි, ඉංග්‍රීසි කියන්නේ තරුබ්‍රිඩ්. තරුබ්‍රිඩ්. ඒතකොට තරුබ්‍රිඩ් මරවාරි කලවන් එක්කෙනෙක් තමයි මෙයා. මෙයාගේ ඒක තමයි පුෂ්ටිමත් විදියට සාමාන්‍යයෙන්. මෙයාගේ දැන් මේ ඇඟ ඔක්කොම තරුබ්‍රිඩ් ඇඟක් තියෙන්නේ. කන් දෙකත් අර අම්මගේ වගේ තරම් උල් නැහැ. ඔව්. මෙයා ඉපදුනේ තනි කළු. ඔව්. දැන් අවුරුදු 4 මාරක් වෙනකොට එයා සුදු පැත්තට බර වේගන යනවා. සමහර ලබන අවුරුද්දේ සුදු වෙන්නත් පුළුවන්, නැත්නම් මේ තත්වෙන් නවතින්නත් පුළුවන්. දැන් මෙයා රයිෆල් බලකයි පාවිච්චි කරන්නේ මොකටද? මෙයා පෙරෙඩ් එකට. ඒ කියන්නේ මෙයා තමයි ඉස්සරහම යන්නේ නේ. ඔව්. ඒ කියන්නේ අර මංගි වගේ මේ අශ්වයෙ නෙමෙයි ඇතෙක්.
Rifle balka ya tuh. Ini ya tuh Edgowo. Edgowo, Edgowo hari. Masangga luku kari bare karena hari ane mana kian nih paling tematnya hari me rifle langit ya karena. Dan api dah aman nih dengan harakek dekut. Dan api bahasa minggut harakek keluwe kukulek dekut. Tapi tak kian nih puluan nih me ame warga me age bar ratal me cerai. Ha me age tien niye putu me cerai. Itu udah me age kiri me cerat doan nih puluan. Hima hima. Apa itu tien nih? Asyik kan nih puluan. Namun asyik kan tak asyik kan api tebe. Api hidupnya paling samarutung kila kian asyik kan parresnya matte me hitam meita urdu panagra. Kerana mereka patang itu, mereka hoye pun manusia yang mereka tein. Oh. Jadi ini sahaja. Apa dia poli perhatian kiri makar. Mereka mana itu ani, mang pirat mungkin berusaha sekarang. Mereka mang pirat mungkin apa, mungkin jangan. Mereka mang pirat mungkin laba kata dia nuwe. Mungkin tu mang atau apa, hema aspek mang sarat pun ne. Boker peti atau sarat ke peti. Hema sarat mang hema sarat mungkin jawab dia minih. Iting mereka dengan kiwa ke Inggris, rifle Inggris, Indiano aspek, api evider sama kalangan kalau gena awe, mereka ke Inggris angkatnya no, mereka bahan papu he, mukum under Inggris taruh bet papu ati no, ekala luat sehend Inggris, namun cuttak marwari gati ati no, ekala dengan tamu darma ati enda uno. Entar mana marwari gati, mana khande ke mereka binas ni? Cuttak binas, ul gati ati no, ani tegar. Amma gitu ada ul ni, dia mereka ul gati adui taruh bet le permane ti anisa. Hari, mana rifle langit ini? Kena mana rifle ke? Abah mana setek makan dikira? Oh, dia mereka kena headgear kira, headgear. Mereka tahu bridle leka, mereka head collar leka, mereka bit leka. Mereka jaga dia, tama aspek control kerana, brake kerana aspek making. Hari, itu mereka lese pas waktu ni, tahu kami tu tahu mereka kata hari jaga dia dalam, itu ni anak. Jaga dia ni tiada ni kerana? Jaga dia tama, hundu. Mereka bit leka, mereka reins. Mereka termas angkut steering wheel leka, satawa naatta nyokom kerana, mereka tiada sahaja leh pasalnya nuyand tiaga nih mereka strap leka, itu kotor mereka no saddle leka, mereka saddle blanket leka, mereka ni nam naik leka, mereka nam naik leka, mereka saddle leka, mereka sahaja leh sempurna sahaja leh, mereka sama ni kan hex saddle leka, kalau hex saddle kian ni sama ni dalam macam ride kia wajib ride kan saddle leka, mereka racing saddle leka nuwe, racing saddle leka orang main gejar tiara mampirna nang, ini kebohong baradu. Race orang pulau terang baru adukan ni balap urut tu ni, di mereka tika barai, mereka kalau ride kan pahosi, mahansi ni, mereka riding hexer leh, kan tu? Ini mereka girth tika, mereka tim parti ni girth parti, mereka tama sahdi alah itu ni, mereka stirrup leathers, mereka stirrup tika, stirrup kian ni aku lelakan stirrup tika ni. Ini mereka sama-sama ni, tahu itu ada polis asmeng media radio gurak ampan nanti anuah. Namun, api mereka ni mereka sama ni rider kan? Mereka tak pahit juga. Mereka tak pahit juga. Dengar, sama ni, obah halai tiada mana hiti mana kabi. Ikannya, ini mohotter tak galapala kabi kian. Mereka tak mahu pudu makalah. Ehma awat kiat kene koto hiti mana kabi kian dek. Ehma kian dek yot nudan nak kene kabi madu agan naga ne, anaga ne. Window ni tiga rehan menawa. Hello. Sumbat bila ini, deng api rencana kerana matru kau agit. Ee khali ini masing api tera dana ne deval. Mula tera kohmatu bayila abu pariwaratan ekar gan. Deng meka tera hitiman kau bagi ini. Oh, meka bayila kalau itu ini hukum kau meka abas itu ganone. Meka praguna keranone. Nattang meka ini thal rag, eva game meka tera awasnya kerana awasnya karunu gunu kerala. Eh, elisam elibatnya yudala. Idir patkirin wilayahnya, bohoman namnya sih eliwa, kene gue hadapu dada khatakaran bolan cailike. Idir patkarnon. Tapi kalau apunya noterne bahasa orang kibat wadatne, terne bahasa orang kianna. Tone hadapu dada khatakaranu kianne, iade yamsi panewidea, bohoman saumya leser dengna bolan benone. Ekanya yakek mantra kianu ke bay. Bohom lassana malwatya karam, pansaltyan kene kwaje, bohoman sumudu wadan welin dengna tone. Jika kita mahu, ini ahana kena ada wedak pinna tu. Hari ini mahalnya. Ini teraknya, ahana kena ada wedak pinna tu. Rehan, ini tiennya. Apurwat ikut. Hari ini, Mei lagi. Langga-langga ye,
කතසිනවන බයිලවලින් කියනවා උන්නේ අත පයදි ගැරලා ඔබලා වගා කරන්න අත පයදි ගැරලා ඔබලා වගා කරන්න කතසිත පිනවා යන මේ බයිල අසන්නේ අනතුරු ලැබිලා ඇත්ත අපහට ඔන්න ගණන් ගන්න නැතුව එපා ඔබ දැන් ඉන්න හොඳ මනසින් යුතුව ජීවිතේ වෙනස් කරන්න වගා කරන්න හිටගෙන ඔබත් හිතන්න කම්මැලිකම හිතේ තියෙන දේ අරගන්න ගෙදර තියෙන වතු පිටිවල වැඩ කරගන්න ගෙදර තියෙන වතු පිටිවල වැඩ කරගන්න කම්මැලිකම ඔබේ සිතින් දුරලා අරින්න අපේ පැරකුම් යුගය ඔබගේ සිහියට ගන්න ඒ අභිමානය හදවත් තුල රඳා තියෙන්න එන්න එන්න නංගි මල්ලි කුඹුරට යන්න ගොයම් පැල හිටවමු වී කරල් ලබන්න එළවලු ටික අරන් කෝචි ඇට හිටවන්න ඒ ටිකට ළඟින් මාළු මිරිස් පවන්න ඒ ටික ළඟින් මාළු මිරිස් පවන්න කෝචියට අරගෙන අනේ වගා කරන්න අපේ බත්ගස කොස්ගස එපා රටවල සන්න පුළුවන් හැටියට එකට සාතු දෙන්න පුංචි ගෙඩිය සිට අපේ බඩටම දැනින කොස් කෑවොත් තර වෙනවා හොඳට හිතන්න සීලු නොකර කියන මේවා අසන්න කෑලි පුංචි නැවතත් අනේ අපේ තක්කාලි පුංචි මාළු මිරිස් අපේ තක්කාලි අරගෙන ඔය වවන්න කියනවා කෑලි හැබැයි අපේ කාලේ වගා කරපු ඒවා කන්න බැරි වුණාට අනාගතේ ගැන දැන් හිතන වහක් සිටුවන්න ඒකේ ඵල ලැබ ගන්න අනාගතේ කෙනෙකුට හැයි එය වළඳන්න විස්තර කර කියලා දෙමි හොඳට හිතන්න කොස්තෙල් බතල අනේ හොඳට වවන්න කොස්තෙල් බතල ඔය හොඳට වවන්න විස්තර කර කියනවා මේ කාගෙන ඉන්න කාලේ බොහොම වේගෙන් ගෙවිලා යනවා ඔබ සූදානම්ද ගෙවෙන කාලයට වටිනාකමක් දෙන්න මේ කාලේ නම් එහෙම වටිනාකමක් දෙන්න විදියක් නැහැ කියලාත් ඔබ කියාවි හැබැයි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න ගෙවෙන කාලයට වටිනාකමක් දෙන්න අපිට දෙන්න බොහොම ඉක්මනින් යලිත් එන්න කෙටි විරාමයක් අර කවියක් තියෙනවනේ මේ මලේ මලේ නොබණින් අපේ අම්මාට උඹෙන් මගෙන් දුන් දෙ නැත අම්මාට වෙන දේ නැතත් දෙතනේ කිරි බිවාට බුදුන් වඳින ලෙස වැඳවන්න අම්මාට මට ඒ කවිය මතක් වුණේ අම්මා ගැන මතක් කරනටත් වඩා ඒක තියෙනවනේ මුලින් මලේ මලේ කියලා මලේ මලේ කියනකොට මට මතක් වුණේ කුදිර මලේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් එළියට ඇවිල්ලා එහෙම නැත්නම් මං හිතන විදිහට අපි මේ එක කෙළවරක ඉන්නේ. එතකොට අපි මේ කතා කරන්නේ තම්බපන්නේ විජේ කුමාරයා ලංකාවට ඇවිල්ලා මුලින්ම පය තියපු මේ තම්බපන්නේ වරා ඉඳලා. මේ සම්බන්ධව ජනප්‍රවාද තියෙනවා, පුරාවෘත්ත තියෙනවා. හැබැයි මේ කිසිවක් පිළිබඳව අපිට කියන්නේ කොළඹින් ඇවිල්ලා අපි මේව ගැන කතා කරනවට වැඩිය මේ සම්බන්ධ කතා කරන්න දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා කරන්න අපි කල්පනා කළා. ඒ නිසා අපි සුරාජ්ව සම්බන්ධ කරගන්න. සුරාජ් අපිට මේ වනාන්තරය ඇතුළෙදිත් වනෝද්‍යානය ඇතුළෙදිත් බොහෝ දේවල් කියලා දුන්නා. ඒත් සුරාජ් මගේ පළවෙනි ප්‍රශ්නේ මේකයි. සුරාජ්ට මේ ජාතික වනෝද්‍යානය ඇතුළෙ දේවල් කතා කරන්න සහ මගේ ඊළඟ ප්‍රශ්නේ ටිකන මේ 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 ආශ්‍රිත මේ පුරා විද්‍යාත්මක අංග ගැන කතා කරන්න තියෙන සුදුසුකම් මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔයාට තියෙන සුදුසුකම් මොකද්ද ඇත්තටම?
ඇත්තට කිව්වොත් සංක දැන් මේ පාකේ 2009 ඉඳන් පටන් ගත්තේ ආරම්භ කරාට පස්සේ අපි මේ පළාතේ සංචාරක වැඩ කටයුතු දියුණු කරන්න අපි ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒත් මේ ශාස්ත්‍රය ගැන මම ඇත්තටම ඉගෙන ගත්තේ මේ අප්‍රිකාවේ කෙන්යාවේ කියන්නේ සෆාරි වලින් ගොඩාක් දියුණු වෙච්ච රටවලින් මොකද අපිට ඒක ටිකින් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ ඉගෙන ගත්ත දේවල් මේ කොහොමද මේ මේ ප්‍රායෝගිකව කරන්න ගැන අත්දැකීම් මට ගොඩක් තියෙනවා. එහෙනම් සුරජ් අපිට මේ වැඩේට සුසුම කෙනා කියලා අපි විශ්වාස කරනවා මේ මොහොතේ අපිත් එක්කින් සුරජ් තම්බපන්නිය ගැන පුරාවෘත්තත් එක්ක මොන වගේ පැහැදිලි කිරීමක්ද කරන්න පුළුවන් ඇත්තටම අපි විශ්වාස කරන්න ඕනේ මොන පුරාවෘත්තයද මොකද කීපයක් තියෙනවා ජනප්‍රවාද කීපයක් තියෙනවා මෙහි තවමත්යක් තියෙනවා මේ විජය කුමරු මෙතන ගොඩබහින්න ඉස්සරෙන් මෙහි ටිකක් සංකීර්ණ ජනාවාසයක් තිබිලා තියෙනවා කියලා විශේෂයෙන් මේ සටන් වෙලා තියෙනවා මේ අල්ලි මේ මේ රාණි කියලා රජිනක් මෙහි පාලනය කරා කියලා එයා මේ මෙහි මේ 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 මුහුද තීරයේ ප්‍රසිද්ධලා තිබේ ඒ කාලේ මුතුමැණි විශේෂයෙන් මුතු සම්බන්ධයෙන් ඉතින් එයා මේ ප්‍රදේශය පාලනය කරන්න ඒ මුතු අරාබි ජාතික වෙළඳුන් දෙක හුවමාරු කළා මේ මෙහි අස්සම් උඩ තමයි මෙහි මේ ගමන් කරා කියලා. ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මේක මේ කුදුරුමැණි නැත්නම් අස්සකන්ද කියලා මේ ප්‍රසිද්ධ වෙන්නේ. يعني මුතු සහ අස්සයව හුවමාරු කරගෙන ස්ථානයක් වෙනවා. ඒ සම්බන්ධතා අනුව වෙන්න පුළුවන් මෙතන මේ මුස්ලිම් වර්ගයේ මේ මේශාන්ත වර්ගයේ මේ සෝනක් කියලා අපි හඳුන්වන මේක තියෙන්නේ. ඊට අමතරව මේ මේ වටේම ඉස්සර ඉඳන් ජනවාස දිවිලා තියෙනවා. අපි දැන් උතුරට බැලුවොත් එමේ පූකුලම ගම්මානේ තියෙනවා. එතකොට මේ මේ පැත්තේ දීවර ශාස්ත්‍රයෙන් ගොඩක් කාලයකට මෙහි මිනිස්සු ඉඳලා තියෙනවා. විජය කුමාරය ලංකාවට ආවත් එක්කම අපි ජනාවාස පටන් ගත්තා කියලා අපි ඉතිහාසය ඉගෙනගෙන තිබ්බට ඊට කලින් සුරජ් කියනවා ඊට කලනුත් මේ ජනාවාස තිබුණා කියලා. ඉතින් ඒ නිසා එය ඇත්තද නැත්තද කියලා තීරණය කිරීමේ අයිතිය හැමදාම වෙනස අපි ඔබට දීලා තියෙනවා. අපි කරුණු මතු කරනවා ඒකේ සත්‍යතාවය එන්නත් ඔබ පිළිගන්නවද නැද්ද කියන කාරණාව ඔබට බාරයි. එතකොට මේ තාම අපි ඉන්නේ මේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අයිති භූම ප්‍රදේශයකද? ඔව් අපි ඉන්නේ උතුරු කෙළවරේ දැන්. ඔව් තාම අපි පාකේ ඇතුළ තමයි ඉන්නේ. ඔව්. ඒ කියන්නේ මේ මේ මුහුද තීරය උතුරු සීමාව මෝතරගමාරු කියලා ගංගාවකුයි දකුණු සීමාව කලාඔය ගංගාව අතර තමයි මේ පාකේක විහිදලා තියෙන්නේ. අපි ක්‍රිස්තු පූර්ව 543 අවුරුද්දේ තිබුණු මේ තම්බපන්නිය එහෙම නැත්නම් මේ වරාය ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින කාලවකවානුවකයි මේ විදිහට අපි මේ මෙතනට ඇවිල්ලා කතා කරන්නේ. වෙනස අපිට උමනාව තිබුණේ මෙහි වත්මන් තත්ත්වය මොකද්ද සහ මේ මේ ආශ්‍රිත පුරාවෘත මොනවද ජනප්‍රවාද මොනවද මොන වගේ මතද තියෙන්නේ කියන කාරණාව ඉස්මතු කරන් අපි කියපු දේවල් වලට සාක්ෂි අපිට ඉස්සරහට සමහරට බලාගන්න පුළුවන්කමක් ලැබෙනවානේ. පුළුවන්. ඔව් අපි බලමු ඒ සාක්ෂි ඒ සොහොන ඒ වගේම තව අශ්වයාගේ ඒ අර ස්මාරකයේ ඉදි කරපු එකේ කොටස් කීපයක් ඉස්සරහට උඩට ගියම් අපිට දකින්න පුළුවන් කියලා කියනවා. අපි ඒ ටිකත් බලන්න යමු. දැන් බටහිර චින්තනය කියන්නේ එකක්. පෙරදිග චින්තනය කියන්නේ තව එකක්. හැබැයි රයන් ඔබ විතක කිව්වා මීට කලින් ඔබ කිව්වා මේ චින්තන දෙක එක තලයකට එක රේඛාවකට ගන්න හරි අමාරුයි. මොකද බටහිර යන්නේ වෙන පැත්තක. අප යන්නේ වෙන පැත්තක. බටහිර තණ්හාවෙන් සියල්ල පොදිබඳගෙන යන රාමුවක් තුළ අපි යනවා සියල්ල අතහැරමින් බුදුදහමත් එක්ක. නමුත් මේ කතාව ඔබට කියන්නේ බටහිර චින්තනය ඔස්සේ ජීවිතේ ගොඩනගාගත්ත බටහිර වෛද්‍යවරයෙක්. ඒකයි මෙතන විශේෂත්වය කියන්නේ. පැහැදිලිවම සමහර වෙලාවලදී හිතෙනවා අපි මේ ලෝකේ කාලාන්තරයක් තිස්සේ පැවතුනේ මේ අපේ මේ පෙරදිග දේවල් බටහිර දේවල් වලට වඩා. හැබැයි පහුකාලීනව මේ බටහිර දේවල් පැමිණීමත් එක්ක ආවත් එක්ක අපේ පෙරදිග දේවල් වලට තියෙන තැන නැති වුණා කියලා අපිට කියන්න නැති වුණා හෝ අඩු වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒක මේක ප්‍රසිද්ධ රහසක් කියන්න පුළුවන් අපිට. හැබැයි තවදුරටත් අපිට ඇති වෙන ප්‍රශ්නවලදී අපිට තියෙන අන්තිම තුරුම්පුව සමහරලාට පෙරදිග දේවල් වලට බවට පත් වෙන වෙලාවල් අපිට පේන්න තියෙනවා. දැන් කෙනෙකුගේ අත මේ සියල්ලම අතේ රේඛා මත ලියවෙන්න අත වර්ධනය වෙන්න ඕනේ වර්ෂ ගණනක් අවුරුදු ගණනක් ඒ කියන්නේ අවුරුදු 15ද අවුරුදු 12ද අවුරුදු 16ද එහෙම වයසක් තියෙනවද? දිනමකවාන් හා සම්බන්ධව දේවල් සඳහා අපි ප්‍රයෝගී කරගන්නවා අංක විද්‍යාව. වයස අවුරුදු 15 වනතෙක් 15න් එහා පැත්තට අතේ රේඛා සටහන සම්පූර්ණයෙන් වැඩිලා ඉවරයි. නමුත් මම ඉතා පැහැදිලිවම සම්පත් මේ ටික මම කියන්න ඕනේ අත විතරක් නෙමෙයි පුද්ගලයෙකුගේ ජීවන ප්‍රවෘත්තිය සෑම අවස්ථාවේදීම ස්ක්‍රීන් වෙනවා.
කවුරු මිෂන් සොයා බලනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. නමුත් එයා කරන යහපත් දේ සඳහා යහපත් දේ දිගටම පිටපිට කෙරෙනකොට යම් යහපත් පැත්තකට ඒ පුද්ගලයාගේ ජීවිතය ගමන් කරන එකත් අයහපත් දේ පිටින් පිටපිට කරනකොට අවිගත්තු අවියෙන්ම නැසටි වගේ ඝාතන සංස්කෘතියක් තුලදී අර පුද්ගලයන්ගේ හස්තරේකා සටහන් වල පැහැදිලිවම වෙනස්කම් ඇති වෙනවා towards the bad side. මුතුමා එක තැනක කියනවා මේක අහන්න එපා මේක හොයන්න එපා කියලා. ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ කවුද එහෙම වෙනස් කරන්න කියලා අහන්න හොයන්න ඕනේ නැහැ කියලා කියනවා. ඇයි එහෙම එක තැනක් මග ඇරලා පියන්නේ ඇයි එහෙම මේ හංගන්නේ? ක්‍රියාත්මක පසුතලයක ඒක explanation එක දෙන්න අමාරුයි සම්පත්. ඒක වඩා ගැඹුරු අර්ථයෙන් අපිට ඕනෙම කෙනෙක් කියන්න පුළුවන් ඉවරලා ක්‍රිස්තියානිය කියන්න පුළුවන් ඒක ජේසුස් ස්වාමීන් සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. මේ ස්ක්‍රීන් කිරිල්ල එතකොට නැත්තම් කර්මවාදයේ තුලට එන්න පුළුවන් නැත්තම් අල්ලා දෙවියන් වහන්සේ තුලට යන්න පුළුවන් ඒ ඕනෑම ආකාරයකට ඒ ස්ක්‍රීන් නමුත් ස්ක්‍රීන් කිරිල්ලක් සිදු වෙනවා ඔබේ හැසිරීම ඔබේ ජීවත් වීම හස්තරේකා පවා වෙනස් කිරීමට හේතුවක් වෙනවා ඔබ කිසියම් මේ ජීවත් වෙනවා නම් කිසියම් අසුබ කිරණත් එක්ක හස්තරේකා වෙනස් වෙන්න පුළුවන් සුබ කිරණත් එක්ක එනවා නම් හස්තරේකා වෙනස් වෙලා ඔබේ ජීවිතය වෙනස් පැත්තකට යන්නත් පුළුවන් ඊටාම නිවැරදි සම්පත ડોක්ටර් ඔව් මැරෙන දවස කියන්න පුළුවන් මැරෙන දවස කියන්න පුළුවන් ඔබතුමාට පුළුවන් නම් මගේ අතබල්ලා මැරෙන දවස කියන්නේ මට ඔබතුමාගේ අතබල්ලා මැරෙන දවස කියන්න පුළුවන් ඉතා පැහැදිලිවම කොන්දේසි කීපයකට යටත්ව ඔබතුමා අතබලපු හැමෝගෙම මැරෙන දවස කිව්වද නෑ ඇයි කිව්වේ නැත්තේ දැන් උදාහරණයක් ඇටියට මෙහෙම ගන්නකො අපි ගාවට එනවා කියන්නකෝ වයස අවුරුදු 55ක විතර වගේ අපි ගම්මු ඉවරලා යම් අපිට පේනවා යම් රෝගී තත්ත්වයක් තියෙනවා සමහර කාලවලට හાર્ට් ට්‍රබල් එකක් කියලා අපි ඩයග්නොස් කරනවා අත බලලා ඩයග්නෝස් කරන්නේ මම මේ කාඩියොලොජිස්ට් කවට යවන තරමක් යවන්නේ පැහැදිලි වශයෙන්ම ඉවරලා මට ඒ සම්බන්ධයෙන් ආපහු ඉතාම හොඳ ෆීඩ්බැක්ස් තියෙනවා මේ මොකද ඉතාමත්ම තීරණාත්මක වෙලාවලදී මම කොහොමද හරියට මෙව්වේ කියලා හරියටම අපි ඉවරලා ජජ් කරනවා ඉවරලා මෙහා ඉවරලා වහාම ෂණිකව බයිපාස් සර්ජරි එකකට යා යුතුයි කියලා ඔබතුමා වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්නේ ඔව් මේ අතෙන් කියන ඔබතුමාට මේ 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 පුද්ගලයාට මේ දේ සිද්ධ වෙන්න යනවා කියලා. ඔව් ලයිෆ් ස්ට්‍රේට් එකක් තියෙනවා කියලා. සම්පත් දැන් කාලේ අපේ හුඟක් කාලවලට හීන තියෙන්නේ බෙන්ස් එකක් ගන්නද, BMW එකක් ගන්නද, Audi එකක් ගන්නද. හැබැයි මීට වසර ගණනාවකට කලින් මට අස්සෙක් ඉන්න ඕන අන්න ඒක තමයි ලොකුම හීන හැබෑ වෙන තැනකට තිබ්බේ. ඒ කියන්නේ දැන් කාලේ BMW බෙන්ස් වගේ තමයි ඒ කාලේදී අස්සෙක් කියලා කියන්නේ. අස්සෙක් හිටියානම් අලියෙක් ඇතෙක් හිටියානම් අම්මා බලන්න ඉපැයි ඒ ඒ ඒ ඒ මිනිස්සුන්ගේ තියෙන උජාරුව සහ ගැඹිරත්වය මට අස්සෙව ඉන්නව මට ඇත්තෝ ඉන්නවා කියලා. ඒක නෙමෙයි හොඳම දේ මෙන්න මේක. දැන් ඉතින් තෙලුත් නැහනේ. අරවත් නැහැ මේවත් නැහැ. පුළුවන් නම් ඉතින් ගමම යන්න අස්සෙක් ගත්තොත් නරකමත් නැහැ. හා එතකොට මේ මේ පරිදිමත්තේ මේ තියෙන ලාඩමනේ ආ මේක යකඩයක් නේද ඈමත් සංග මේක යකඩයක් නේ යකඩයක් තියෙන්නේ එතකොට යකඩේ මේ ඇන ගහලා තමයි මේක තියෙන්නේ මේක මේකද ලාඩංග ගෙවෙන්නේ මේක තමයි නේ ඔව් මේක ගෙවෙනවා මේක සයිස් 3 ආ මෙයා රයිට් කරන නිසාද මේක ගහලා තියෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් අස්සයන්ට ගහන්නේ නැහනේ රයිට් කරනකොට අස්පය හොඳට කකුල් දෙක මේ පද්දල යනවා උඩ පහසුවක් ලාඩංග ගහපම අපි නිකන් සපත් දාලා දුවනවායි සපත් නැතුව දුවනවායි වගේ අස්සයේගේ උසමයි ඉන්නේ කොහොමද කොතන ඉඳන්ද අස්සයේ මොනමයි ඉන්නේ මෙහෙම මෙහෙම හෑන්ඩ් එකක් මේ අඟල් 4ක් අඟල් 4ක් කියමු ඔව් රයිට් අඟල් 4ක් මත්සන් පෙන්නත් කුරේ ඉඳන් කොහොමද කොන්දර යන්නේ කියලා කොහොමද 4න් 4 තියන්න කුරට ඔව් ඔව් මත්සන් ඒ ඒ උස අඟල් වලින් ඒක අඟල් 4න් බෙදෙනවා අඟල් 4න් බෙදෙනවා ඒ අඟල් 4 කියන්නේ හෑන්ඩ් එකක් හෑන්ඩ් එක ඒතර ලෝකේ උසම අස්වැයෙක්ගේ උද උසම හොඳ රේස් පදින නේද ඒ මාස්වැයෙක්ගේ උස කොහොමද සාමාන්‍යයෙන් ඉන්නේ යන්නේ හෑන්ඩ් ස්ටාර්ටේ 19 අස්වැය ඉන්නවා අලි පැටව වගේ ඒ උන් රේස් කරන්නේ උන් රේස් කරන්න බෑ අඟව දැන් හෑන්ඩ්ස් 18 19 සතෙගේ බර කොච්චරක් විතරද ටොන් එකමාර ටොන් දෙකක් ආ ඔව් අලි පැටියක් වගේ නේ මේ ඒතර මෙයා රයිෆල් ගේ මේ රයිෆල් කිලෝ 750 800ක් දැන් තාම හැදෙනවනේ තාම හැදෙනවා මෙයා කිලෝ 750 අතර ඉන්නවා ඒ ලොකු හෑන්ඩ්ස් 18 අස්පෝ පාවිච්චි කරේ කුඹරට නගුලට ආ අපි මීහරක් වගේ ඕ හාන්ඩ් පිටරට මීහරක් නැහැ ඒක අස්සෙන්ගෙන් හාලා තියෙනවා නැත්තම්
තාමත් යනවා නේ ප්‍රංශවගේ ඈත ගම්මනු තාමත් අස්පය බරාදිනවා දැකලා තියෙනවා කරත් ඔව් හැමත් සීසම් කරනවා නේ නඟුල වෙනයි නවත් හාන හරි ඊළඟට මෙහෙම කියන්නකෝ දැන් මෙයාලා කන කෑම ප්‍රමාණය තීරණය කරන්නේ උස අනුවද ගන්න බඩ අනුව තමයි උට කැම දෙන්න ඕනේ නේ. දැන් කරත්ත ගුණෙක් නම් ඌ කරත්ත අදිනවා නම් උට හොඳට පුන්නක වේලක් පිදුර හොඳට දෙන්න ඕනේ. බර අදිනවනේ. කිරි හරකෙක් නම් ඌ දෙන කිරි නිෂ්පාදනයේ අනුව ඌගේ ආහාර වේල සකස් කරන්න ඕනේ නේ. හරිද මම කියන එක? රේස් අස්පෙක්ට් එකන් ඒ රේස් පදින වේලාවට එක ඩයට් එකක් රේස් පදින් නැතිකොට තව ඩයට් එකක්. හොඳද? ඒ වගේ ඌගේ වැයමන මේ ශ්‍රමය අනුව තමයි ඩයට් එක සකස් කළ යුත්තේ. ඒක තමයි දැනුවත් තියෙන්න ඕනේ. හරි. අර පිරිමැස්ම කියන එක ජීවිතේට එකතු කරගන්න මේක හුඟක් කලින් අපිට හිතන්න තිබෙච්ච දෙයක්. හැබැයි අපි ඒ නැති නිසාම තමයි හුඟක් කලකට මේ ප්‍රශ්නට අපි මුණ පාලා තියෙන්නේ. තවදුරටත් අපි කියනවා අර පිරිමැස්ම ජීවිතේට හරියාකාරව එකතු කරගන්න. එතකොට පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් අනාගතයේදී ඇති නොවන තැනට අපිට වග බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට දෙන්න පුංචි විරාමයක්. කැමරාවට අසු කරගන්නට පුළුවන් සුන්දරම දර්ශනය අසු කරගන්නේ කැමරා ශිල්පියා. කැමරා ශිල්පියාට තියෙන ඇහක්නේ. කැමරා ශිල්පියාගේ ඇහැපෙනීම අඩු නම් ඒ දර්ශනය තරම් සුන්දර වේද? හැබැයි මේ කැමරා ශිල්පියාගේ ඇස් දෙකක් පේනවා. ඇස් 2000ක පෙනුමකුත් එක්ක. ඒ නිසා තමයි මේ කුදිරමලේ සංචාරයේදී අපි ලබාගත් රූප රාමු මෙතරම්ම සුන්දර සහ මෙතරම්ම ලස්සන. ඔබ විශ්වාස කරන්න ඔබ ජීවත් වෙන්නේ මෙහෙව් රටක කියන එක. තම්බපන්නියට ආපු ගමනේ තම්බපන්නිය කියලා කිව්වට අපි හරියටම මේ බැල්ල නිරීක්ෂණය කරාට පස්සේ මේ තම්බපාට වැල්ල ඒ නිසා තම්බපන්නිය කිව්වා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ වැල්ල අවුරුදු දහස් ගාණක් පැරණි. ඉතින් අපි ඉතිහාස පොත්වල කියවලා තිබුණාට අහලා තිබුණාට මේක සජීවීව තමන්ගේ ඇස් දෙකෙන් බලාගෙන මේ තම්බපන්නිය අත්දැකීම් විඳගන්න. තියෙන්නේ අර මේ මම ඊට කලින් කියපු අස්සයාගේ අර අශ්වයෙකුගේ ස්මාරකයක් හදලා තිබුණා. ඒ පිළිරුවේ ශේෂ වෙච්ච කොටස්. ඔබට කියන්න ලංකාව ප්‍රධාන වශයෙන් ලංකාවේ සතර කොණ සතුන් හතර දෙනෙකුට නම් කරලා තිබුණා. සිංහයා, අලියා, ගවයා සහ අස්වයා. එතකොට මේ වයඹ පළාතේ වයඹ මේ 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 අපි කතා කරන මේ ප්‍රදේශයේ මේ කෙළවර මෙතන තමයි කෙළවර විදිහට නම් කරන්නේ. මේ කෙළවරෙත් අස්වැයා වයඹට නම් කරලා තිබුණ නිසා අස්වැයාගේ පිළිරුවක් එහෙම නැත්නම් ස්මාරකයක් හදලා තිබුණා. මේ ඒ අපි එදා කියපු එදා මේක ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙනවා රූප රාමු හරහා. එහෙම නැත්නම් ඔය ඉතිහාසයේ පිළිබඳ හොයාගෙන යනකොට අපිට අන්තර්ජාලයෙන් පවා දකින්න අවස්ථාවක් තියෙනවා. මෙතන හදලා තිබ්බ ඒ පිළිරුව හැබැයි අද වෙනකොට ශේෂ වෙලා තියෙනවා. කොටස් කෑලි කෑලි වලට කැඩෙන විදිහට.
කුදිරමලේට ආපු අපිට මේ ප්‍රදේශයේ භූගෝලීය පිහිටීමේ යම් යම් වෙනස් ලක්ෂණ දකින්න තිබුණා. ඒ නිසා සුරජ් අපිට මේ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නේද? මේ 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 අපි දකින්න මේ අපේ අවට තියෙන මේ ගල් මොනවද මේ කියන්නේ ගල්පරද? මේවා හුණු ගල්පර. ඔව්. හුණු ගල්පර. හරි. මේවා ඉතිහාසය ගැන මොනවද සුරජ් දන්නේ? මේක අපිට මේ මේක අපිට පෙන්වන්නේ ඉස්සර මුහුදු පතුලේ තිබ්බේ කොරල්පර තමයි මේ දැන් අපිට කුණුගල් වශයෙන් පේන්නේ. ඉතින් මේවල අපි පරිස්සමෙන් බැලුවොත් අපිට බෙල්ලන් වගේ පොඩි ඒ ඒ දවස්වල හිටිය සත්තු මේ මේ ගලේම පේන්නේ ඉන්නවා. කොච්චර විතර පරණද සුරජ් මේවා? මේක මයෝසින යුගයට අයත් කියලා තමයි අපිට කියන්නේ. ඉතින් මිලියන ගණනාවකට පෙර. ඔබ හිතා ගන්නකෝ දැන් මිලියන ගණනාවකට පෙර මේ සියල්ල මේ ගල්පර තිබිලා තියෙන්නේ මුහුද යට. එහෙමනම් දැන් අපි මේ වෙලාවේ අපි මේ කතා කරන තැන මේ භූමි මට්ටමයි කලපුව තියෙන භූමි මට්ටමයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. සෑහෙන ලොකු වෙනසක්. එහෙනම් සුරජ් ඒ කියන්නේ ඒ කාලේ මීට උඩින් මුහුද තිබිලා තියෙනවා. ඔව්. ඔව් අපි අපේ අපේ උසරත් වැඩිය ඉහළින් මේ මහා සාගරය තිබිලා තියෙනවා. දැන් මුදේ මට්ටම පහත ගිහින් තිනවා මේක ගොඩබිම බවට පත් වෙලා තිනවා මේවා මතු වෙලා තිනවා තව අවුරුදු ගණනාවක් යන්න යන්න මේ අපිට පේන මුදත් ওই මට්ටමටයිද උඩට පල්ලයට යන්න පුළුවන් ඔව් ඉතිහාසය එක වෙලා තිනවා ඉතිහාසය එහෙම වෙලා තිනවා ඒ නිසා අපි කුදිරමලියට ආපු ගමනේ අපිට හම්බෙච්ච තවත් වැදගත් සාක්ෂි කීපයක් නේ අපි ඉන්නේ කුදිරමලේ මේ උස් භූමිය අපි මීට අවුරුදු දෙකා මාරකට විතර කලින් දූපත්වල ඉඳලා බැලුවා. අපිට මතක නම් බත්තලංගොණ්ඩුව එවැගේම පල්ලියවත්ත මේ තැන් දෙකේ ඉඳලා අපි එදා මේ භූමිය අර ඈතින් පේන්නේ කියලා පෙන්නලා කතා කළා. ලොකුට කතා කරේ නැති වුණත් අපි කතා කළේ මේ ඒ භූමිය ගැන. දැන් අපි ඉන්නේ එතන. නිව්ටන් අයියේ මතකද ඒ අතීතේ? අනිවාර්යයෙන්. නිව්ටන් අයියේ අතීතය අමතක කරන්න බැහැ. ඔව්. අපි ඊටාම සාර්ථක වෙනසක් කරා. දින හතරක් තුල දවස් මාස දැන් හයත් විකාශය වුණා. ඔබ හරි අපි එදා පෙන්නවා බත්තලංගුණ්ඩියේ ඉඳලා කුදිරමලේ. එහෙම නැත්නම් මේ තම්මැන්න අඩවිය. අපි අද මේ වැඩසටහනේ මෙතන ඉඳලා පෙන්නවා බත්තලංගුණ්ඩුව පල්ලිවත්ත අපි එදා කළ වෙනස. මේකත් හැබැයි වෙනසක් ඔබේ වැඩසටහන තුල. ඔව්. මම විශ්වාස කරනවා මේ තමයි වෙනස තුල වෙනස කියලා. දැන් අපිට ඇත්තටම මෙතනින් බැලුවම පේනවද බත්තලංගුණ්ඩුව? අනිවාර්යයෙන්ම. දැන් අපි හිටගෙන ඉන්නේ නැගෙනහිරට පිටුපාලා බස්නාහිරට මූණලා. මේ අපේ දකුණු දිශාව දකුණු පැත්ත මේ උතුර. එතකොට ලංකාව සිටියම හිටවලා තියනවා වගේ මේ අපි ඉන්න තත්ත්වේ. එතකොට මගේ දකුණු අත පැත්තෙන් ඔබට දිස් වෙනවා පල්ලියවත්ත. එහෙම නැත්තම් සහනේ භූමිය. ඔබගේ වචනේ. ඊගාවට අපිට වැලි තීරයක් පේනවා. ඒ වැලි තීරෙන් ඔබට පේනවා තවත් දූපත් දෙකක් වැනිව එක දූපතක්. ඒ දූපත ඒ කියන්නේ එක ළඟ තියෙන දූපතක් තියෙන. ඒ දෙක අයිති වෙන්නේ බත්තලංගොණ්ඩුවට. ඊගාට අපිට පේනවා වැලි තීරය. ඔව්. මේ අපි අවසන් කළ වැඩසටහන එදා අවසන් කළ කාර දූපත. එහෙම නැත්නම් ලංකාවේ වයඹ පළාතට අයිති අවසාන දූපත. ඔබට මේ පේන මූදු තීරය. ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අසංක මේ ඔබට පේන්නේ මූදද කලපුවද කියලා මට කියන්න වෙන උත්තරය මේ දෙන්නාගේම සංකලනයක් තමයි මෙතන තියෙන්නේ. මේකට හේතුවත් සබහා දහමේ එක්තරා අපූර්වත්වයක් තමයි වඩදී එහෙම නැත්නම් හයිටයිට් වලට මේ මගේ දකුණු අත පැත්තේ මුහු පේන ඉන්දියන් මහා සාගරය මගේ වම් අත පැත්තෙන් පේන කලපුව අතික්‍රමණය කරලා ඇතුළට යනවා. බාදී එහෙම නැත්නම් ලෝටයිට් වලට මේ ඉන්දියන් සාගර තුලට කලපුදිය පැමිණෙනවා. මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සතු ඉතාම වටිනාම ඉතා විශාලතම මුහුදත් කලපුවත් එක්තැන් කරන සුවිශාලම ඔය. අවුව සෑහෙන වැඩි. අපි මේ පැය කීපයක් ඇතුලේ අධික හිරු රශ්මිය නැහැවිලයින් හරි මහන්සියක් දැනනවා. හැබැයි මෙතනින් අපිට මේ ගමන නවත්තන්න බෑ. නියුරන අපි ඊළඟ කොහෙටද යන්නේ? අපි ඊගාවට යනවා අපිට උතුරු දිශාවෙන් තියෙන මේ යාල විල්පතු වනෝද්‍යානය තුල තියෙන ගම්මානයකට. ඒ ගම්මානයේ නම කළොත් පූක්කුළම. හරි. අපි බලමු පූක්කුළමට ගිහිල්ලා අපේ ඊළඟ නවාතැන්පලේදී මොනවද තියෙන විශේෂත්වය වෙනස් දේවල් මොනවද කියලා වෙනස ඔබට දකින්න.
ඔබ විශ්වාස කරනවද ඔබේ ජීවිතේ ඔබේ අතේ ලියවිලා තියෙන බව? ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම දන්නේ ඒක ඔබේ ළඟ තියෙන දෙයක්. නමුත් මේ ක්‍රමවේදය මේ පෙරදිගාරයේ විශේෂම ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් මේ දකුණු ආසියාතිකරේ අප දැඩිව විශ්වාස කරන දෙයක්. ඔබ දන්නවද මේ කාලේ වෙනකොට බටහිර මිනිස්සු පවා මේ අතේ රේඛා පිළිබඳව ඔවුන්ගේ දැනුම් පරාසයට යම් යම් කරුණු එකතු කරගන්න බව. ඒ නිසා මේ ඥානයේ රහන් කවදාවත් කාටවත් යට ගහන්නත් බෑ. කාටවත් කවදාවත් කාටවත් විකුණන්නත් බෑ. මේකේ තියෙනවා අපිටම ආවේනිකෝ අපේම ගති ලක්ෂණ කියාපාන විද්‍යාවක්. ඇත්තටම මේත් ඊට හොඳම නිදසුනක්. මිනිස්සෙකුට මැරෙන දවස ඔබතුමා කිව්වොත් එම ඒ මිනිහා එදාට කලින් මැරෙනවා. ඒක මොකද සිතුවිල්ල? නේ එහෙමම නෙමෙයි. අපි හිතමු යම් කිසි කෙනෙක් ඇත්තටම මරණය ඉස්සරහට ගන්නවා නම් එයා විසින් කරන කාර්ය ප්‍රමාණය මං හිතන්නේ 5 ගුණයකින් විතර වේගවත් වෙනවා. දැන් පොත කියන්නේ ඉතාලියෙන්. මනුෂ්‍ය වහාම පොත ලිවීම ආරම්භ කරනවා. ඒ වගේම යම් ඔපරේෂන් එකක් කරන්න කල්ත දහිටනවා. මිනිහා ඒක කරලා තමුන් සේෆ් සයිඩ් එකට එන්න බලනවා. ඒකේ නෙගටිව් ඇන්ගල් එකකුත් තියෙනවා. ඒ වගේම පොසිටිව් ඇන්ගල් එකකුත් තියෙනවා. විශේෂයෙන් හෙඩ්ලයින් එකයි ලයිෆ්ලයින් එකයි ඕනවට වඩා ගොඩක් දුර ගෑවිලා තියෙනවා නම් අපි ඒ මාතෘකාව ගන්නෙම නෑ. මොකද they are too sensitive. මොකද sensitive වැඩි වුණොත් positive thinking side එක අඩු වෙලා දැන් මරණය කියලා කිව්වහම ඒකේ තියෙනවනේ සම්පූර්ණ positive කොටසක්. තමුන් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න වැඩ ප්‍රමාණය දැන් ඉක්මන් කර යුතුයිනේ. අතේ කොතනද තියෙන්නේ මිනිස්සු මැරෙන වෙලාව සහ මැරෙන දිනේ? අතේ කොතනද කොයි රේඛාවද කොතනද සටහන් වෙන්නේ? ප්‍රධාන රේඛා සියල්ලෙම. හෘද රේඛාව, ජීවන රේඛාව, ඊගාවට දෛව රේඛාව, රවි රේඛාව මේ සියලුම දේවල් වල මේක සටහන් වෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුගේ මරණය ගැන කතා කරනවා නම් අපි අනිවාර්යයෙන්ම සම්පත් අපි එයාගේ අත බලනවටත් වඩා ඕනෑ කමින් බලනවා කලත්‍රාගේ අත. ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි මරණය ඉතාමත්ම පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා කලත්‍රාගේ අත තුල. මොකද එයා තමයි අන්තිමට ජීවත් වෙන්නේ. අරක විඳවමින් අත බලනවා සමහරු. සමහරු කේන්දරේ බලනවා. සමහරු අඳුනක් බලනවා. සමහරු යම් යම් පේන බලනවා. මේ හැම තැනකින්ම ජීවිතය ගැන කියනවා. අත බලන එකද සාර්ථකම? සාර්ථකම අත බලන එක. සියලුම දේවල් වල මොකද මේක අනිත් ඒවා ඔක්කොම human creations. අපිට ලිත් ඕනේ, ගණනය කිරීම ඕනේ. දැන් කෙනෙකුගේ දියුණුව, කෙනෙකු ලබන රැකියාව, කෙනෙකු ලබන උසස් වීම, කෙනෙකු රට යනවද මේ හැමදේම? ඒ කියන්නේ මේ සියල්ලම අත තුල තියෙනවද? මේ සියල්ලම අත තුල තියෙනවා. අපි ඒ පුද්ගලයාගේ අතීතය කියාගෙන එනවා ඉස්සරහා වාඩි කරගෙන. ડોක්ටර් අතීතේ මොනවටද? අතීතය අවශ්‍ය වෙනවා අනාගතයේ පිළිබඳව අපි කරන ප්‍රකාශවල වළංගුතාවයේ සඳහා. අපි ලියන්නේ ලයිෆ් කැලෙන්ඩර් එක වයස අවුරුදු 15 විතර පටන් අරගෙන මේමයි 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 දැන් ඉන්න වයස අපිට අදාළම නැහැ. අපි ලියනවා මේ 42 දී මෙහෙම වෙනවා, 44 දී මෙහෙම වෙනවා, 45 දී, 46, 47 මෙතෙන්දි කැන්සර් එකක් හැදෙනවා. ඊට අවුරුදු 4කට පස්සේ ඉවරලා වා මෙහෙම විදිහට ප්‍රතිකාර කරනවා. ඔයා විදේශගතව ගිහිලත් ප්‍රතිකාර කරනවා. ඒකේ ඉතිවරලා යම් සමාන මේකක් වෙනවා. මෙන්න කියලා ඉවරලා ෆයිනලයිස් කරනවා මේ ඉෂුව එක. පොඩි දල පැහැදිලි කිරීමක් කරනකොට මට gedara ඉඳලා අත බලා ගන්න. උදාහරණයක් හැටියට මේක කොයිතරම් සියුම් විශයක්ද කියලා ඉවරලා කියනවා නම් ඉවරලා සම්පත්. ඔයා නෝනත් එක්කලා ෆයිට් එකක් ගියා කියන්නේ උදේ. පැය දෙකකදී වාගේ අතේ විවාහයට අදාළ රේඛාවල් සියුම් පරීක්ෂාවට ලක් කළොත් පැය දෙකකට කලින් මේ විදිහේ ගැටුමක් ගෙදර ඇති වුණු බව කියන්න පුළුවන්. ડોක්ටර් හරි මට කියන්න කොහොමද? හරි මම ඔන්න අත දෙනවා. කොහොමද බලන්නේ? දැන් මේ වාගේ අත්ල. හරි දැන් මේ අත්ල දිහා බලපු ගමන් අපිට පේනවා මිත්‍රයෝ අඩුයි. මිත්‍රයෝන් පිළිබඳව වෙලා ලොකු විශ්වාසයක් තියන්නේ. මං හිතන්නේ දෙන්නේ කෝ 3 දිනක් තමයි ලොง ටර්ම් ෆ්‍රෙන්ඩ්ස් ආන්නේ. අඩුයි. විශාල පිරිසක් ආශ්‍රය කරනවා වෙන්න පුළුවන් බට් නොට් ඇස් ෆ්‍රෙන්ඩ්ස්. එතකොට ඒ වගේම කිව් වචනේ ඉන්නවා. විශේෂයෙන්ම අහවල් දවස එනවා කියලා කිව්වොත් ඉතා පැහැදිලිවම එනවා. ඒ වගේම වාට වාගේ දෙමව්පියෝ කිසිම බාධාවක් කරලා නැහැ ජීවිතයේ මුල් කාලේදී. වා කැමති ඩිසිෂන් එක ඉවරලා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්පත් ඔයා දන්නවා you can take the decision කියලා ඉවරලා වාට බෝලේ පාස් කරලා තියෙනවා සම්. සුදු බලයි මට කියන්න. දැන් අපිට තියෙනවනේ දැන් අපි ගත්තොත් එහෙම දැන් බයිලා තියෙනවා. ඊට පස්සේ විරිඳු තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ අපිට තියෙනවා දැන් රැප් තියෙනවනේ ඕකේ. මේ 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 මේවාලා තියෙන මේ සම්බන්ධතාවයක් තියෙනවද වෙනස්කම්? දැන් බැලු බැලමට අපිට තේරෙනවා දැන් හිටි වෙනකම් අපි අනිත් අපි කතා කරා. මේවා බැලු බැලමට සම්බන්ධතාවයක් තියෙනවද නැත්නම් වෙනස්කම් තියෙනවද කොහොමද මේ ගැන තියෙන කියේ? ඕක අපේ සිංහල චිත්‍රපටියල් බලන්න මුල් මේවල. අර මට මතකයි අර
manapua kolamba ila arakan andia ara hitang inna rala hami ke adega ara petada me petada ara wahar ema kiro nede siya manamale sindu hal tiro nede ma me parane ba hang ara siya ge iye hindar taruna kale tikela kale ema kiro e rep kianne sangito sora paddati midila yamisi diak vegoatu idiripat kirima Bob Marley ke sanggih itu, ya agak, ya agak gatalan juga, tapi ya agak jatih aja nih, kata akhirnya, nah, himi, ya beberapa lalit itu, ider kata akhirnya, ya, tuh, ya bego itu Bob Marley kare, ya agak jatih aja nih Bob Marley kata akhirnya, adat Bob Marley sih karena ini kan era tol. Ikan, me hema sanskruti ya kemat tiennya lakshana, apa itu puna, tiennya prasne tamai, eva apeng ada ayat dila apa adya apna padat itu memang evilan ya, apa adya apna padat itu memang hita mata, pahedili wakian orang memang hita mata. Ibat kerala, tapi kamu, baiklah. Api mana ya sista hadewat babalan? Api mana ya sista hadewat babalan? Oba hitawat ajar mewidi ata hitatamagan. Ata din kine kukalan negi sini. Udau karan minisat kamaraka gan vairayen vairaya santidavannata veriyo vairayen vairaya santidavannata veriye dahiriyen dahiriye aragena karunu maitriye dahiriyen dahiriye aragena karunu maitriye vairayen vairaya santidavannata veriye e danaya sileya bhavanava hitakata Anaya silaya bhavana bhitakata yomu karamu ko minisat kama api rakaganna obe minis balaya hadavat kula sadahata tabala sanituhan karamu oba minisen bhavayai kiyala vibhagayata yana daruwan ata ata denne vibhagayata yana daruwan ata ata denne taba gabata kiyami meka hondata Asarana edu padjana yava balanna Asarana edu padjana yava balanna Kanna denna igena ganna pota pata denna Obata matuwanna pawa labei anisas denna Eka minisat kama rakagatta udahama kidanna Ayin karala me gena dan hondata hitanna Ayin karala me gena dan hondata hitanna Paying yana kene dekut ata no balanne. Paying yana kene dekut ata no balanne. Aing kerala upe wahani nawatala ganne. Abai lidak haduna kene dekut il no bahat. Lidak haduna kene dekut il me obahat. Ata denne rohal kata ragena mayanne. Bed den naran nila uta tidak Salah obat demi hati lebih nawa min. Kita tuna hater dekiala kiami hitan. Kita tuna hater makiala kiami hitan. Kita gude te ikena tapala bagan. Kepai mau bakal dan ke mataran. Sabu hikam mahitam koe kaitan. Apa mini sa mini sekuta one udah ukaran. Minisa kuta ole udau karanna Sate kuta bah eva gelo et hitiyeta danna Minisat kama rakina samajayak hadanna Oba minisun tula deviyek wage jeevath wenna Gunaya pat eti aneme ape jatiya Gunaya pat kama danna ape jatiya Epahane hita nokarama nokara di Paratana oba karanna nokara diye gunavat kati oba samadina ape jatiye Sambath mata ættama kiyanne me doctor ath ekka katha gannakota merana dawasa ahagattada nadda haritama
ඔයාට මොකටද ඒවා? නෑ දැනගන්න බෑ ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා. අපිට හරියට කියලා දෙනා නම් අපිටත් ගිහින් අහගන්න. මරණ දවස හරියටම කියන්න පුළුවන්. මට මරණ දවස කිව්වා. මං ඒක මොකද රටට කියන්නේ. මං ඒක කියන්නේ රටට. මම මරණ දවස මට කිව්වා. හැබැයි මට කිව්වා සම්පත් මේක අහගෙන ඔයා හිතින් මැරෙන්න එපා ಅದ ඉඳලා කිව්වා. ඇත්තටම රහන් ඔබ විශ්වාස කරන්න මේ අතේ ලියවිලා තියෙනවා. මැරෙන දවස. ඔබතුමාගේ සම්පූර්ණ ශාස්ත්‍රය එපා. දැන් මේ මැද කතිරයක් තියෙනවා. සමහරු කියනවා මේ මැද කතිරේ තියෙන එක. මේ ධන රේඛාව, මේ ජීවන රේඛාව, මේ මේ මෙතන වීයට තිබ්බොත් එම උලක් උඩ හිටියත් මේ කණ්ඩාම් වෙනවා කියලා. මෙන්න මේ වගේ දල වශයෙන් අපිට හිතා මේ සමහර වෙන මේ චන්ද්‍ර මණ්ඩ එක එක මණ්ඩල. දැන් මේ සම්පත් මහත්මයාගේ අත්ලෙහි මාපට ඇඟිල්ල නෝමල් පොසිෂන් එකේදී එළිය පැත්තට නැමෙලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම උදව්කාරී වෙනවා. ඔව් කවුරු හරි මොකක් හරි ඉවරලා ඉල්ලීමක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒක කරලා දෙන්න පැත්තට තමයි වාචිකව හරි එයාව යොමු කරනවා. ඔයාව අහවල් තැනට යන්නකෝ. නැත්නම් අහවල් ડોක්ටර් ගිහිල්ලා හම්බෙන්න එයා ඕක කරයි. කියලා ඉවර වෙලා වාචිකව හෝ අර ඒ උදව්කාරී භාවය මේ ඇඟිල්ල තුල තියෙනවා. මේ කියන්නේ නෝමල් පොසිෂන් එකේදී එළියට නැමිලා තියෙනවා. ඒතකොට ඒ වගේම අපිට පේනවා මේක කෝනික් නැත්නම් කෝනික් shape එකේ thumb එකක්. රවුමක්. ඔව්. එතකොට ආටිස්ටික් නේචර් එකක් එනවා. කලාත්මක දැන් උදාහරණයක් හැටියට දැන් මේ කරන්නේ කලාව. ඔව්. ඔව්. මේ කරන්නේ මේ වැඩසටහන් මෙහෙවීම මේ ඩිරෙක්ටින්. එතකොට ඒ කලාව. එතකොට ඊට අමතරව තවත් කලාත්මාධ්‍යයන් උදාහරණයක් හැටියට අපි ගමු මියුසික්. ඔව්. මියුසික් වලට ප්‍රියක වෙනවා. සමහර කලාවට බටනලා වාදනයකට බොහොම කැමති වෙන්න පුළුවන්. ඔව්. එතකොට මොකද පෙබ්‍රවාරි නිසා. ඒ නිසා ඔව් මාසේ. ඔව්. එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා මේ ඇඟිල්ල මීට වැඩියෙන් නැමෙන්නේ නැහැ. මේ උඩට නැමිලා තියෙන තරමට අමතරව ගොඩක් නැමෙන්නේ නැහැ. නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි ප්‍රතිපත්ති රාමුව ස්ථාවරයි. හරිම කඩගාඩුදායක දැන් ඉවරලා දැන් මට මතකයි ඉවරලා මම එක්තරා ගායකක් නම කියන්නේ නැහැ. ගායක මහත්තයාගේ නෝනා යාවේ නෝනා යාට හස්බන්ඩ් කතා කරන්නේ අපච්චි කියලා. එතකොට මේ ආවා අවිල් ඉවරලා ඒ ගමන ඉවරලා මම කිව්වා මේ විවාහයට පවතින්න පුළුවන් තව අවුරුදු 4යි කියලා. එතකොට දැන් අපි කිව්වාම දැන් මේ විවාහය පවත්වන්න පවත්වගෙන යන්න අමාරුයි. තව අවුරුදු 4කින්. කිව්වාම නිරවල නෑ නේද අපච්චි ඇයි අපි මේ වගේ තැන් වලට එන්නේ මේ වහන්ඳ මේ බොරු කතා. අපි දෙන්න කොහමද වෙන් වෙන්නේ යන ආදී වශයෙන් කිව්වා මං කිව්වා මේ වා කව කතා කරන්න එපා මෙතෙන්ට ආවම අපි ඇත්ත කියන්නේ අනිතික වෙන් වෙන්නේ ඉවරලා මේ මහත්යෙක් වැරද්දක් හින්දා නේ මම වෙන කෙනෙක් එක්කලා යාළු වෙන හින්දා කියලා. ඔබතුම කෙලින්ම කිව්වා ඒක. ඕ. ඉතින් මෙයා කෑ ගහනවානේ. ඉතින් මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් අන්තිමට මොකද උනේ හරියට අවුරුදු 4කින් දැන් ඩිවෝස්. මාතියා සාත්‍රයක් බලමුද එහෙමයි ඒකල කතා කරන්නේ. මාතියා මූණ බැලුවම නම් මාතියා හොඳ කෙනෙක් අත චුට්ටක් දෙන්න බලන්න කියලා මෙහෙම එනවා. ඒගොල්ලොත් ડોක්ටර් යම් යම් දේවල් කියනවා. ඒගොල්ලෝ කියන දේවත් හරි. එතකොට හැබැයි මෙතන දැන් ඔබතුමාලා මේක ප්‍රගුණ කරපු අය, ප්‍රැක්ටිකලි යම් දෙයක් දැකපු අය, ඒගොල්ලෝ එහෙම දැක්කද කියන එක අපි දන්නේ නැහැ. පැහැදිලිවම ඒගොල්ලන්ට යම් කිසි ඉන්ටියුෂන් පවර්ස් තියෙනවා. ඉවර. ඉන්ටියුෂන් පවර්ස් තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියන දේවල් හා සම්බන්ධව ඉවරලා මම දැකලා තියෙනවා. ඉවරලා ඒගොල්ලෝ කියන දේවල් වලින් පළවෙනි වාක්‍ය 3-4 අසාමාන්‍ය විදිහට නිවැරදි. ඔව් ඊට පස්ව ඒගොල්ලෝ වර්ක් අවුට් කරනවා තව කීයක් හරි ගන්න හිතලා කල්පනා කරලා වෙනම ගේමක් ගහනවා වෙන්න පුළුවන් ඊට වඩා ඉතා පැහැදිලිවම මේක සයන්ස් එකක් ඔව් අතේ රේඛා මොලේ ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධයි දැන් උදාහරණයක් හැටියට ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නවා නම් අංශභාගයේ හැදුණු රෝගීන් ඒ රෝගීන්ගේ පණ නැති පැත්තේ අත බලන්නකො අතේ සියලුම රේඛා මැකිලා සම්බත් මම මේ කල්පනා කරේ දැන් අර කලින් කියපු විදිහට ඉස්සරහට මම අස්ස කරත්තයක් ගන්නවද නැත්නම් ගොන් කරත්තයක් ගන්නවද කියලා මම කල්පනා කරේ يعني අස්සේක්ද වැඩිපුරම සුකබෝගී නැත්නම් ගොන් කරත්තයක්ද කියන එක මම කල්පනා කරේ. ඔයාලට අදහසක් තියෙනවද? ඒක ඔව් රහන් ඒක ඉතින් ඔබේ කැමැත්ත. මොකද නානත්තකය නානත්ත සංඥානේ. අර තව එකක් තියෙනවා අර මොනවද? ඒ මොනවද තනේ ඔය කියන්න බැහැ හරි වුණා. ඔය වැඩසටහන් වල කියන්න බෑනේ මොනවා අහනද මන්ද? මෙහෙමයි අස්සයාද ගොනාද කියලා තීරණය ගන්න ඔයා. ඔයා ගොනෙකුට කැමති නම් ගොනෙක් ගන්න. ඔයා අස්සයාට කැමති නම් අස්සේ ගන්න.
දැන් මේ ඉන්නේ අපි මේ රයිෆල් ගාව ඉඳගෙන කතා කරන්නේ ඇත්තටම රයිෆල් ලා බිහි වෙන්නේ සාමාන්‍ය ස්වභාවික උපත් ඉදිරිය. ඒ කියන්නේ රයිෆල් ගේ අම්මා ඉන්දියානු තාත්තා ඉංග්‍රීසි අස්වැයෙක්. ඒතකොට එහෙන් ගේන්නේ. ඒ විදිහට තමයි මෙයා ස්වභාවික උපතක් විදිහට ඉපදෙන්නේ. හැබැයි දැන් මේ કૃતિම සිංචන මැදිස්ථානයක් විදිහට මේ ස්ථානයේ કૃતિමව අශ්ව පැටියෙක් බිහි කරනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවට ගැලපෙන අශ්වයෙක් බිහි කරගන්නවා මේ භූමියේ. ඒක કૃતિම සිංචන මාර්ගයෙන්. අපි මේ සිංචන ගෙන ආවේ ඇමරිකාවෙන්. කැලිෆෝනියා අරාබි අභියන්න මැදිස්ථානයෙන් ගෙන ආවේ මමයි මගේ පුතයි නෝනායි ගිහිල්ලා. ඒකලා ලංකාවට ගෙනල්ලා පියදින විශ්වවිද්‍යාලයේ පස්වැදි පීඨනේ පීඨවේ මහාචාර්යතුමන්ලා ඔක්කොම සම්බන්ධි කරගෙන ඒක අන්තිමට ක්‍රියාත්මක කෙරුවේ ජේෂ්ඨ කථිකාචාර්ය ද්වෛත ජම්ක පෙරේරා මහත්මයා තමයි ඒක සාර්ථකව කෙරුවේ. ඉස්ලාම් සරි ඉතිහාස ගතන පැටියෙක් බොහෝ කෙරුවේ. එතකොට මේ සිංචන ගෙනල්ලා අවුරුදු 10ක් වෙනවා. මම මේ සිංචන ගෙන ආවේ 2009. ගෙනල්ලා අපි ගබඩා කරලා තිබ්බා සිංචන මැදිස්ථානයේ කුණ්ඩසාලේ. අපි ඊට කලින් කීපතක් කෙරුවා. නමුත් ඒ හරියන වෙලාවක් අපිට හම්බුනේ නැහැ. මේ සැරේ තමයි අසාර්ථක වුණා. ඒක අසාර්ථක වුණා. ඒ કૃતિම සිංචන එකට මොකද කියන්නේ මේ ටියුබ් එකක්. ඒ වයල් එකක්. වයල් එකක්. ඒ වයල් එකක් කොච්චරක් විතර සාමාන්‍ය ගන්නවද? ලක්ෂ එකමාරක් විතර වුණා එක වයල් එකක්. අපි ලක්ෂ මිලිය වයල් 10ක් ගෙනාවා. ඒ කියන්නේ මිලියන එකමාරක්. ඔව්. ලක්ෂ 15ක් විතර ගියා. ඔව්. ඒ 15ම පාවිච්චි කරාද? නෑ නෑ නෑ. තුනක් පාවිච්චි කරා. ඒ වෙලමගේ ප්‍රශ්නක් නිසා අසාර්ථක වුණා. මේ සැරේ හොඳ වෙලමක් අපි තෝරගත්තා. ඒකල ධම්මික පෙරේරා මහත්තයා එක සාර්ථක කරගත්තා. ඒ පැටියා තමයි මේ සැරේ දැන් මාසෙට කලින් ඉපදුනේ. හරි. එයාගේ නම සමන්ත. සමන්ත කියන්නේ අරාබි පියා අරාබි තනිකර අරාබි. අරාබි. අම්මා ඉංග්‍රීසි. ඉංග්‍රීසි. ඉංග්‍රීසි 3 quarter. 3 quarter. එතකොට නමුත් අම්මා ඉපදෙන්නේ ලංකාවේ. තනිකර ලංකාවේ. ඒ කියන්නේ අම්මගේ ජාන ගත්තොත් එයාත් ඒ විදිහට ලංකාවේ නැවත ඒ පැටකේරිය නවසීලන්තේ යනවා. එහෙම ගත්තොත්. ඒ කියන්නේ මේගොල්ලෝ උප්පැන්න තියෙනවානේ. උප්පැන්න අපි හදනවා. මම හදලා උප්පැන්න. උප්පැන්න හදලා තියෙනවා. ඒත් ඒගොල්ලන් අම්මා තාත්තා නේ දත්ත කිරියම ඔක්කොම තියෙනවා. පස්සට යනවා. පරම්පරා තුනක් විතර පස්සට යනවා. හා හා. දැන් මෙහි ජීවත් වෙන කිව්ව දැන් සමන්ත කිවිනි පරම්පරාවද? සමන්ත 7 වෙනි පරම්පරාව. එයාගේ අම්මා 6 වෙනි පරම්පරාව. 6 වෙනි පරම්පරාව. ඒ කියන්නේ ගැහණු සතේ. ඔව්. හරි. එතකොට දැන් ওই විදිහට තමයි මේ 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 සමන්තට වයස ගියද? මාසය. මාසයක් විතරනේ. පොඩි පැටියා. ඒ කියන්නේ ඔයාගේ පළවෙනි මාතේ දුවෙක් කියලා. ඒ කියන්නේ පොඩි එකෙක්. එතන හරි ආදරේ මේ සත්තුනේ මේ පාලිත මාතේ මේ දේවල් කරන්නේ ඇත්තම සත්භාවය. කියන්නේ ආදරේ මේ සත්තුන්ගේ ලෝකේ මේ ලැබෙන දෙයක් නෑ. එයා සතුව තිබුණු වස්තුව තමයි. ඔහු මේ රයිෆල් බලකායට පරිත්‍යාග කළා. සතියේට 3-4 පතාවක් කැවිලා මේගොල්ලන්ගේ දුක සබ බලා කෑම ටිකක් ගෙනල්ලා කවලා ඊළඟ මේ පාලිත මහත්තයා විසින් හමුදාවටම පරිත්‍යාග කරපු අශ්වයෙක් ඉන්න අබෝ කරලානේ. ඔව්. දැන් මෙතන මේ රයිෆල් එක්කනේ. ඔව්. මෙයා මිලියන 3ක් විතර වටිනවා. එයාගේ අම්මත් මිලියන ගණක් වටිනවා. අම්මගේ පැටියෙකුත් හම්බෙලා ඉන්නවානේ. ඒතකොට ඊට කලින් සත්තු 12ක් මං ආමියකට එක එක කඳුර වලට තෑගි දීලා තියෙනවා. සත්තු 12ක්. දියතලාව කඳුර ඇතුළුව. සාමාන්‍යයෙන් මෙතන විශේෂත්වය මේකයි. දැන් රයිෆල් බලකා මූලස්ථානය පාලිත මහත්තයා තෝරගන්නේ ඇයි? ඔබට හිතෙන්න පුළුවන්නේ මේමනේ අශ්ව ගාලක් කරන්න අක්කර 50 60ක් තියෙන්න ඕනේ. එදා 2099 මේ හිටපු අනදින නිලධාරිතුමා තමයි රංජිත් එල්ලගල කර්නල් රංජිත් එල්ලගල. යාමේ මමයි ගොඩක් සම්බන්ධකම් කරන් තිබ්බා. ඉතින් මම පොළොන්නරුවේ නිස්ලි සමාගමෙන් විශ්‍රාම ගන්න එනකොට අශ්ව 10 දෙනෙක් හිටිය. උන් දාන තැනක් තිබුණ නිසා ආ කිව්වා පාලිත එල්ල මේ මෙහි මේ මුල්කින් වෙරසලන කරන්න කියලා. ඉතින් එදා ආපු ගමන තමයි මේ යන්නේ. සුමති බලයි දැන් සුමති බලයි යගේ අර මේ සම්මානෙදිත් කියුණා ලංකාවේ ඉන්න ටිකක් ජේෂ්ඨ කලාකාරයන්ට තමයි ඒ ඒ සම්මානෙ දෙන්නේ. එතකොට දැන් සුමති බලයි යගෙන් පස්සේ කවුද මේ කලාව මේක ඉදිරියට ගෙනියන්න ඉන්නේ? තව කවුරු හරි ගෝල බාලව හදාගෙන යනවද? දැන් මේකේ අනාගතය කොහොමද කියන එක ගැන අපි කතා කරමු. අපේ තියෙන සමස්ත ලංකා සරල බයිලා සංගමයේ මම මේක ආරම්භක සමාජිකෙක්. 1988 ජනවාරි මාසේ 27 වෙනිදා පටන් ගත්තේ. මේනේ අපේ භාණ්ඩාගාරික තුමා පද්ම කුමාර මහත්තයා. එතකොට අපි ලේකම් ඉන්නවා. ඒවා යම්සි හරවත් විදිහට වැඩසටහනක් යන්න ඕනේ. ව්‍යවස්ථානුකූලව යන්න ඕනේ. ඒක හොඳ විදිහට පාලනය වෙන්න ඕනේ. ඒ වගේම කලාකාරය කියන්නේ යුද්ධපටයක් නෙමෙයි. කලාකාරයෙක් නෙමෙයි. කලාකාරයෙක් නෙමෙයි මහන්නේ. ඒක ඔබතුම හරියටමයි. ඒක දෙන්න ඕනේ සෞම්‍ය විදිහක් තියෙනවා. අනිත් ඒක කලාකාරයා තමන්ගේ කලාව බඩ විතර කවදාකවත් ගන්න අරකයි. කලාව කලාව උදෙසා. කැප කරන්න ඕනේ. කලාව සදාකාලිකයි. ඒ කියන්නේ විකුණන්න කලා කරන එක මහා පිරේත වැඩක් ඇත්තටම නේද? හැබැයි විකුණන්න කලා කරන්නේ නැහැ. කලාව තියෙනවා, කලාවේ දියුණුව තියෙනවා, කලාවේ වර්ධනීය අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවේදී කලාව අලවි වෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ නේද? ඒකයි. ඒක එහෙමයි. ඒක පිරේතයන්ගේ වැඩක්. බයිලාව කියමු දේන. හොඳයි.
අර පිරිමැස් මෙන් සකසුරුවමට යොමු වෙලා අර පිරිමැස් මෙන් සකසුරුවමට යොමු වෙලා ජීවිත මඟ ජයගමු අපි සැවම එක් වෙලා ඒ ජීවිත මඟ ජයගමු අපි සැවම එක් වෙලා දුරු කරගමු අපේ හිතේ ඇති අද ගැස්ම දුරු කරගමු අපේ හිතේ ඇති අද ගැස්ම පුරුදු කරමු දරුවන්ට අර පිරිමැස් ධනය එකතු කරලා හරි විදියට වියදම් කරලා ධනය හම්බ කරලා හරි ලෙස වියදම් කරලා අර පිරිමැස්මෙන් ජීවිත ගමු ගොඩ නගලා අපි අර පිරිමැස්මෙන් ජීවිත ගමු ගොඩ නගලා ඉරි අරගෙන කිව්වක් මම පැනලා තාප්පි ඉරි අරගෙන කිව්වක් අද පැනලා තාප්පි පුරුදු වෙල්මුව පරණ විදියේ කහට සකසුරුවම හැම ජීවිත තුල රඳවන්න සකසුරුවම හැම ජීවිත තුල රඳවන්න අනාගතේ ඔබට ලැබෙයි ජය මග යන්න ඉන් අනාගතේ ඔබට ලැබෙයි ජය මග යන්න නිතර නිතර කියන දේ හොඳට ආන්න නිතර නිතර කියන දේ හොඳට ආන්න ගෙදර දොරේ වතු පිටියේ වගා කරන්න හැබැයි නාස්ති නොකර දේවල් ලොව සුරකින්න නාස්ති නොකර දේවල් ලොව සුරකින්න ඉන් ඔබට හැකිය රටට සේවයක් කරන්න ඉන් ඔබට හැකිය උපන් බිමට සේවය කරන්න උපන් බිමේ අපි කවුරුත් එකටම ඉන්න උපන් බිමේ අපි කවුරුත් එකටම ඉන්න රටට නොදී මේකෙම අපි වගා කරන්න ඉන රටට නොදී අපේ රටේ වගා කරන්න හැම දෙනාම එකට එක්ව අත්වැල් බැඳලා හැම දෙනාම එකට එක්ව අත්වැල් බැඳලා සකසුරුවම තුලින් ගමු ජීවිත ගොඩ නගලා ඒ සකසුරුවම ජීවිත ගත හැක ගොඩ නගලා සකසුරුවම ගැන හුදේ දීතලමයි සුරුවම ගැන උඩේ දිහිතලමයි මක බෑවිලා යන්න නොදී ඒක හිතන්න මක බෑවිලා යන්න නොදී ඒක හිතන්න අපි බයිලා ගැහුවේ නැහැ බයිලා කිව්වා කියලා විශ්වාසය අපේ අනිතේ තියෙනවා සුමතිපාල පෙරේරා මහත්මයා අපිට අලුත් කෙනෙක් නෙවෙයි ඉතින් ඔබ දන්නවා වෙනසට දෙතුන් වතාවක් ඇවිල්ලා තියෙනවා අපේ ආරාධනාව නිතරම ලැබෙනවා ඇත්තටම අපි අද උත්සාහ කරේ මේ අපි මූණ දීලා තියෙන தত্ত্বය ඔබට කෙසේ නම් එය මගහරවා ගන්නට ඔබට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණේ බයිලාවකින් ඔබට ගේන්න. ඒ නිසා බොහොම ස්තුති සුමතිපාලයි හැමෝටම ස්තුති. ඒ කියන්නේ අපේ ඉල්ලීම පිළි අරගෙන ඒ විදිහට මේ කාලය ගලාගෙන ගියා. එහෙමනම් හැමෝටම ස්තුති. අපි සමුගමු නේද? සමුගමු. ඒ කියන්නේ ජීවිතේට ප්‍රශ්න එනවා. හැබැයි මේ ප්‍රශ්නය ගැනම හිත හිත ඉන්න ගියොත් එහෙම අපි එතනම නවතිනවා. ප්‍රශ්න කවදා හරි විසඳෙනවා. කාලයත් එක්ක විසඳෙනවා. විසඳුම් අපිට හොයා ගන්න පුළුවන්. අපි දිගටම නවතින්න නැතුව ගමන් කරන්න ඕනේ. ඔබට දුවන්න බැරි නම් ඔබ ඇවිදින්න. ඔබට ඇවිදින්න බැරි නම් ඔබ බඩ ගන්න. නවතින්න නැතුව ඔබ ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. වෛර කරන්න එපා කාටවත්. අපි මේ රාත්‍රී 12ට සමුගන්න මොහොතේ ඔබට කියන්නේ කිසිම කෙනෙකුට කවදාවත් වෛර කරන්න එපා. වෛරී සිතුවිලි පතුරවන්න එපා. එහෙම වුණොත් අසරණ වෙන්නේ, අනාථ වෙන්නේ ඔබමයි. ඔබ පුළුවන් තරම් විශ්වයට ලෝකයට මෛත්‍රී කරන්න. ඔබට සුබ රාත්‍රියක්.